සන්දාවක් ඔබ සීරු දෙනාට වගේම අද සුම් තාක්ෂණය හර හා පිත්තක සම්මන්දලයින්න ඔබ සීරු දෙනාටමත්. අද දෙදහස් විසිතුනේ අප්‍රේල් මාසේ හත්වෙනිදා. අද දවස විශේෂ දවසක් වෙන්නේ අපේ වෛද ලහිර කොඩිතුවක්කුගේ මේ කෘතිය ජනගත කරන නිසාමත් නෙවේ. අද, ලෝක සෞඛ්‍යතිනේ මහා ජන සංහරයකට පස්සේ මාන විතිහාසේ සිදධවෙච්ච දෙැවන්තම හානිිය සිදවෙච්ච යුද්ධයට පස්සේ එක ඇන්නේ දෙවැනි ලෝක යුද්ධයට පස්සේ මිනිස් ප්‍රජාව තේරුම්ගන්නවා මේ සෞඛ්‍ය කියන සංකල්පයේ ඇති වැදගත්කම ලෝක සාමයට එවගේ ආරක්ෂාවටත් බැඳුුණ විශාල පුළුල් සංකල්පයක්ිතිදියට මේ අවබෝධයත් මේ සංවාධත් එක්ක ලෝකයේ විවිධ ජාතිීන් එක මුතු වෙලා අදට හරියටම වසර හැත්ත පහකට කලින් ලෝක සෞඛ්‍ය සංවිධානය පිහිටුවගනු ලැබෙනුම් අද එහි හැත්ත පස්වෙනි උපන්දිනය තවත් දිකට කිවෝොත් අපි හැමෝම අහල තියෙන සෞඛ්‍යයනු හුදෙක් රෝගාධබාදවලින් තොරවීම පමණක් නොව යම් පුද්ගලෙකුගේ පූර්ණ කායික මානසික හා සාමාජය යහ පැවත්ම කියන පුළුල් සංකල්පය ජාත්‍යන්තර වශයෙන් පිළි ගැනීමට ලක්වුණු දවසත් අද දවස. ඉති අපි මේ සැරසේන්නේ මේ කෘතිය ජනගත කිරීමේ උලෙලේ සමාරම්භයට. අපි දන්නවා පහුගගේ අවුරුදු හැත්ත පහ පුරාම සමස්ත ලෝකයේ සෞඛ්‍යයට විවිධාකාර බාධක වි අබිහෝග එල්ල වුණා ඒවගේ මේ ඒකා බද්ධ වැඩපිරිවෙලහින්දා මානෝ වර්ගයා විදිහට එකමුතුව ගත්තු ශක්තිමත් පීවර හින්දා අපිට නොයෙකුත් අභිහෝග ජයගන්න හැකියාව ලැබුණා ඒක වසූරිය තුරංකිරීමෙන් පටන්ගෙන කෝවි ගෝලීය වසංගතය මර්ධනය කර ගැනීම දක්වා දිවෙනෝ ලොකු කතාවක් මේ කතාවේ අපි දැකපු වැදගත් ඇත්ති ෙන මේ ආපහු හැරි බණල වෙලාවේ අපිට පෙනෙන්න්නට තියෙනවා මේ මහජන සෞඛ්‍ය මෙ ජෑග්‍රහණ සඳහා සෞඛ්‍ය සන්නිවේදනය කොයි තරම් දුරට වැතගත්ද කියන එක අදාපි මේ කතා කරන්න හදන කෘතියට පදනම් වෙලා තියෙන්නේ පහුගිය කොවි දහනමය ගෝලීියව සංගතයේ ලංකාවට බලපාපු කාලවකවා නුවේ අපේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු සමාජ මාධ්‍ය හරහා පේස්බුක්්න සමාජ මාධ්‍ය හරහා තමන්ගේ අදහස් විධ නිර්මාණ ශීලි ක්‍රමවලට ජනගත කරමින් සිදුකරපු එක් තරා විදිහක සෞඛ්‍ය මෙවරක් මේ එක් තරා විදිහක මාධ්‍ය මේ වරක් කියන්න පුලො ඒ ජනගත කරපු අදහස් ඒ නිර්මාණ ශීලි අදහස් ඒ නිර්මාණ කෘතියක්ි දිට මුද්‍රත කෘතියක් දිහට දොරටඩි නවස්ථාවටයි අපි දැන්ම එකකු වෙලා ඉන්නේ. ඉතින් තවදුරටත් කල් වෙලා නොගෙන මේ වැදගත් අවස්ථාව සමාරම්භය සනටහන් කරමින් ජාතික ගී වෙන නැගේ සිටින්නට ඔබ සිරධ නටම ගරුවෙන් රන කරවා. පොහොම ස්තුූතියි සෙලුම සම්භාවනය අමුත්තන්ට. දැන් අපි සැරසෙන්නේ අද උත්සවේ ප්‍රථම දේශනයට යොමු එන්නට. කෝවිට කාලේ පෑනට ආලේ කෘතියෙහි පසුබිම කතාාව වෙනුවෙන් මේ ගෞරුණී ඇරයුම ශ්‍රී ලංකා වෛද සංග මේ ගරු සවභපති විසතඥ්‍ය වෛද්‍ය වියා ආර්ථමැත්තුමනිි ඔබතුමන්ටයි දැක්වීමේ අවස්ථාවට සහවාග වන ඔබ සීලු දෙනාටම සුභ සන්දාවක් මෙම පොතේ ක්‍රත්රු අප හිතවත් වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා එවගේ ටහානි මහත්මිය ප්‍රාණන් මව පවුලි සලු දෙනගේ මවසරයි. එවාගේ අපගේ ආරාධනය අද මෙ විශේෂ අවස්ථාවට සහභාගි වන ප්‍රවීන විද්‍යාලයකක නාලක ගුණවර්ධන මහත්ම. එවාගේ විශේ සඥ වෛද්‍ය සන්තුෂා ප්‍රනාාන්දුු මහත්මිය එගේම දේෂ්ඨ කතිකාචාර්ය දම දිසානායක මහත්ම. ඒගේ අපේ විසඥයිද ආරිරත් මහ ප්‍රධාන විශෂඥ්‍ය යිදරු මහිතන්නේ වයිද හහිරු කොඩිතුක් වු මහත තම සමීපව කටයුතු කරන. දර රැසක් ඒ වගේම සහෘර්දයන් ැසක් සහභාග වෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභපතිවරුන් දෙදනෙක් සහභාග වෙනවා සහපේ කවුන්සිලේ සාමාජික සසාමාජිකකාන් සිර දෙනාගම අවසරයි නොනවරණින් මහත්තුරුණ. එදස් දහටවාර්ෂයේ අපි මම ඇතරම වෛද ලහිර පොඩිතුක් ව ැන හඳන ගෙන හිටියේ නහැ තාම සමීපව නමු දහ තිබුණ රුණු වෛද්‍යවරයකින්නවා ොහොම. කඩිසරව බොහෝ අවස්ථාවලදි විශේෂයෙන්ම ආපද අවස්ථාවලද කටයුතු කරන ඔහු ගමිත්‍රේ හිටිය වෛද්‍ය නොවිල් විජේසය කර මගේ ශෂය ක්‍රී ජාවදන ප්‍රවිශ් විද්‍යාලි වෛද පීටේ. ඉතින් දෙදස් දහටේ ඒගොලු අලු අමුතු වැඩක් කරා එක තමයි මේ ආපදා කළමනා කරණය පිළිබඳව පුහුණු පාටමාලා පැත්තුවා, මික්‍ෂූන් වහන්සේලටත් අනික් සෙස්සු ආගමික නායකින්ටත් ඒක ඉතාම මේටික් අභියෝගාත්මක දෙයක් වුණා එමක අපේ ඒක පැවැත්තුනේ සරෝධය බණඩාරගම උසස් අදධ යතනේ හිතන වෙන තැනක එක පවත්වන්න ලොකු ප්‍රශ්නයක් වෙනහින් දත් දන්න එතන ඒ පැවත්වෙලා හාමුදුරුවරුන්ටයි මේ ඒ වගේම ඒ පූජකවරුන්ට මහිතන පූජකවරේ ුඋත් ේටිය අයිතන මේ විශේෂයෙන් ආපදා කලමනා කරණය පිළිබඳ ඉතාම මේ නතන වෛද විද්‍යාත්මක දැනීමත් ප්‍රයග්ික කොහොම ආ අපදවස්ථාවකට කටයුතු කරන්න කියක ගැන ඒ වෛ්‍යවරුන් දෙපල තරුණ වෛ්‍යවර දෙපල කටයුතු කරයි. වගේම මේ රෙසිීලියන්ස් කියන සංකල්පය ගැනේ ප්‍රති්‍යස්ථාවකලි ෙන සූදානම සූදාානමන ්‍යතරමකට ක්ෂණක වතන රැසිීලියන්ස් කනකට ප්‍රත්්‍යස්ථාවයි කියල කියන්නේ අපපදා ප්‍රත්්‍යස්ථාව කියර. ප්‍රජාව කොහොමට සූදානම් කරන්නේ ආපද අවස්ථාවකට මොහුණ දෙන්න ඒ වගේම ඒරොත්තු දීම හැකයාාව වර්ධනය කරන්නකින් ඉතාම හොඳද පාටමාලාවක් සැලසුම් කරලා ඉතාම සාර්ථකව වණ්ඩාරගම ඒ පාටමල් නිම කරයිතන තමයි ම එක සැසිවාර්යකට සහභාග විච්චවස්ථාවද ලහිරු මුණගැවුුණේ තනද ඒ මොහොත්තේම අපේ දැන්ගේ ප්‍රජාවෛද්‍ය වි්‍යාත්මක අදකිමත් එක් ටක්ගාල අදරගන්න පුළුව මොන්නන දක්ෂකමතියන ඉන්වාද කියලා. ඉතින් බොහෝ විලාවට ඉතාම උනන්දුවෙන් ඒ යම් යම් කාරණා පි මද අහගෙන න්නව මේ ලහිරු ගෙතියනවා මුොහම අර ොන්ටම කැන්ටේ් කනට ඔොඩක් ඔලුුවම හරවල බලාගෙන න්නවා ලාගෙන තමයි හගෙනන්නේ එක. එතකොට ඒ මම දකිනවා ඒගේ ඒ රියව් කියන්නේ ම කතා කරන හැම වචනයක් ම පරිසමින් කතා කරනක දැන් ය ිසිගන්නමක. ඉතිං කෝමහරි ඊට පස්සේ දෙදස් විස්සේ මාර්තු එනකොට කොයිට් වසංගතයාව එතකට ම ප චකරන නො ද විස ඉඳදලා ික් වැඩීම පාචක අපිහම තුොරතුර දනග තයකක්. එතනදී ලහිරු මුල්ල ඉදලාම මේ කතන්දර පටන්ගත්තා එත්තර ඒක තිමන විශෂත්‍රය තමයි පසුව පිළිබඳ අපිට අදහස් දක්වන විද්වතුන්නේ සම්බන්ධයෙන් කටයුතු කරයි. එකක් තමයි සිදුවම් අරගෙන. එක සිොන ඒක කිසේම කොයිනොට අදාලික නෙව. කොහයාරි ටයිරක් ෆලටටුනත් ඒක සම්බන්ධ කරලා අපනිවිඩර් දුන්නා. කටඒ මොනොහර සිදුවීම ජනප්‍රිය දෙයක් නම් ඒකට මේ ඇන්දල ඒක දැනටමත් දක්වාම කරගෙනෙනවා මේ දැන් අර අපේ විවිධ සෞක ගැටලුුවලද ඩංගුවවාගේ වල්වලින්ද තේ ඒ ඒක පාච කර ශවිශෂ හැකිවති වුණේ වග මේ සංස්කෘති සධර්බය තුළ ඉතිං ඇත්තටම මේ මාසහය මාසන් දහාය විත්‍ර ඉවර වෙනකොට මමත් ගොඩක් වෙලාවට මම කලේ මනුපපුත පාවිච්චි කරේ ඒ පෝස්ට දැම් මේ විඩියෝ කරල්ලා. ඒවටත් ප්‍රතිචාරය ලබලදනකොට මේ ගොඩක් වෙලාවට මගේ තාක්ෂණික කරුණු පවා දහිළුගෙන් අහාගත්තා. හිඒ එතකොට මං ඒයා මූුණුපතේ තිබුණු සියලුම කතන්දර. අවසායේ බැලූ හමට තියන මෙතන මේක පිටි පස්සේ විද්‍යාාවතියනක පිටි පස්සේ අ හාසය තියෙනවා පිටිපස්සේ අපේ සංස්කෘතිකයම්කිසි පනිිවිඩක් සංස්කෘතික සන්ධර්බය තුළ ඉඳගෙන දිෙනවා සහ දේශපාලනය ය තෙටක සමරදවලට කියන්න මක දැන්ේ ත්‍රස්ට පනුතුුත් ගවන ගෙන ඇවිල්ල යෙන තිගේ නිසා පොඩ්ඩක් පරිරංගවෙන්න ඕන ඒමකද මේ ලහිරුම කියනවා මහිතන ලහිරුගේ පියාට තමයි පිළිගන්නවන්නේ. ඒ පැහැදිලියම තාත්තගේ රාත්තා කියපුදේ දාල තියනවා අයකි. මට දගේ වාක්‍යහරිට මතගෙන පුති බෝන දෙයක් කරපන් ඇැයි පරිස්සමෙන් කියලා තමයි තාත්ත කිය ලතියෙද. ඉතිං කෙසේ හෝ අවසානයේ මට තීරුුණම් ඇත්තටම මේකට අපි ග්‍රන්ථයක් හටයට එිදැක්කෝතින් මේට වැඩිය පිරිසකට මේ පණවිඩේ ගෙනියන්න පුළුවන් සහ ලහිරුගේ. ස්‍යවේදකයකුට වෛ්‍ය සං්‍යවේදනය ඉන්න කෙනෙකුට මේ ආපදා සන්න්‍යවේදන පිළිබඳව ඩිසාස්ට කමිේශන් කනක ඒක ඉතාම විසේ සඥ දැනීමමක්ති නේ නාලක ුණාද හත්ම වගේ. ඒක ඉතාම දුර්ලබ විදිහට ඒ පාවිච්චි කරල්ලා මේ පණිවිට දෙන්න ඔහු පීවර ගත්තයිති. එතනද මංක අපි සරෝධය ප්‍රජා සෞඛ්‍ය අන්සේ හරහා අපි මේකට යම්කි සුදව්වක් දෙන්න. ඒ අනුව අපි මේ ග්‍රන්ථයයක් හැඩි පළගරමු කල හිතන වරුදක් විතර යාාමේ වැඩට ඉතින් අපිට පුළුවන් වුණා අවසාන අද හිතාම සතුට වෙනවා මේ ග්‍රන්ථය ඉරි දක්වන්නට ලැබීම පිළිබඳව. ඉතින් මම අපි තරුණ හැට ගටයුතු කර කාලේ තු සිතමල් සේකර මහත්මේලා වගේඇගින් තමයි අපි ඇත්තට මාර ුද්ධීපනයක් ගත්තේ ඉගෙන ගත්තේ වෛද්‍යවරුණත් ඉතින් දැන් මේ අලුත් වෛ්‍ය පරම්පරායි මංහිතන්නේ සවිශේෂ දක්ෂකම් තියන අයින්වා අපේ සන්තුෂ්‍ය ප්‍රනාා්‍ය වහත්මිය ඒ වගේ ඉතාම කලාව සෞන්දර්ය මේමත් තුළින් සෞඛ්‍ය පනිවිට දෙෙන ඉතිදි මහිතනවා මේ පරම්පරාව ැ අපිට ලකු ශ්වාසයයක් තියන්නන පුල නිසා අපිට කරන්න පුළුවන් ජේෂතෙන් හැටටිරන්න පුළුවන් එක දෙයක් තමයි මවුන් දෛරමත් කරලා ඔවුන්ගේ තියෙන හැකියාවන් රටට දායද කරන්න යක ලබලදීම ඒයිකලේ එතන හට සියලුම මේකේ ගෞරවේ හිමියුත්තේ. ලහිරුටම තමයි ලහිරුගේ විරිද ඇතුළ පවලයාෑයට තේන් සමන් ඉතාම නිහතමානව සතුටු වෙනවා. අද මේ සඳහා පිට දායකත්වය. ලබාදීමට පුළුවන්බිම් පිළිබඳව අපි ඉදිරියේදී අපේ පොත්ත පිළිබඳව වහි අන්තර්ගතය පිළිබඳව සාකචා කරන අවස්නාව ලැබෙනවා ඔබ සේරු දෙනටම ශ්‍රී ලංකාව වයිද සංගමයෙනුවෙන් අද ලෝක සෞඛ්‍යදිනයේද මෙහි පැමිණ සහභාගි වෙලා මේ කෘතිය එඩි දැක්වීම උලලට සම්බන්ධවීම පිළිබඳ සූතිවන්ත වෙන වගේ සූම් තාක්ෂණවන්සේ සම්බන්ධ වෙන සේරු දෙනාටමත් සතිවන්තව වෙන ඉතා වැද ගත් අවස්ථාවට සසාමාග පිළිබඳ ඔබසිලි ස්. ම ස්තුූතියි විස එතු ඉන්න අර රඇත මැත්තුමන බුතුමන්ට පහුගිය වසංගත කාලයට කලින් කලින්ම වෛද ලහිරු ෆෙස්පුුක් එකේ එම මුහුණු පොතේ මේ නිර්මාණාත්මක සෞඛමය වශයෙන් වැදගත් පනිවිඩ අඩංගු පලකිරීම් කරන්න පටන්ගෙන තිබුණා ඇතටම වසංගතයත් සමඟ ඒවා තවත් තීවුරව තවත් නිතර සහ තවත් බරට දිගට ලියන්න ඔහුට ලැබුණු අවකාශයක කටයුතු කර ඉතින් එ නිසා ඒසිියල්ල එකතුූ තමා අද අපි මේ කෘතියක් විදිහට දකින්නේ. මීනකට මං ආරධන කරන්නේ අද මේ කෘතියේ කතුවරයා අපේ හිතවත් වෛද රහිට කොඩිතුවක්කුට වේතිකාවට ඇවිල්ලා ඔබේ ය ගැන ඔබට කියන්නට තියනද වගේම වෛද්‍ය සෞ්‍ය සන්නවේදනය සම්බන්ධයෙන් එහම නැත්තං විද්‍යා ස්‍යවේදනය සම්බන්ධයෙන් කටයුතු කරන එකගන උනන්දුව දක්වන අපේ පාටකයින්ටඒවගේ මාධ්‍ය හසුරෝඩායට ඔබ කියනට තියනෙ මොක්ද කිය ැනගන්න අපි සත්තුටුයි ඔබේ කෘතිය ජනගත වෙන මේ අවස්ථාවයි ගෞරණය අරයම ඔබටයි අපි සියලුද නම අවන්තනය කරන්න ස ප්‍රත්මයම ස්තතුතිවන්ව වෙන ඔබතුමල්ල සසිියලුමු දෙනනාට මේ නිවාඩු දෙනේ පවා මේ වගේ වැඩ සටහනකට සහභාගීම සම්බන්ධයෙන් මගේ ගෞරු වෙහා ස්තූතිය පිරිනමනෝ. මේ කතාව මනිහිතන්නේ විස මයිද වින්න්‍යාආයර්‍ය ඇතුමාක් ගවගේම කෝවිට් කාලදි තමයි මේතා කෘතියට පාදක වෙච්ච කරුණු කාරණා දිගැහරෙන්. හැබැයි මේ කෘතියට පාදක වෙච්ච කරුණුකාරණා දිගැහැරෙන්න ඊට වසල කිහිපේක සිටි නම්ම මම ලබපු අත්දැකීම් සහ විවිධාකාරු ගැටලු සහ ප්‍රශ්න විසින් අත්දැකපු හේතු පාදක වෙනවා. මගේ ෘතිය ජීවිතය දැ අපේ ගරු විනි අර මතු තතා අප ෘතිය ිවිශ බොම කටි තම බොම කටි ෘතිය ජීවිතය. හැබැයි මගේ යේ ජවිතය ගත්තහම විධාකාරු පළාත්වල විවිධාකාරූ වෛදේශයේ ශ්‍රීමි විධාකාරරු අංශවලින් බොහොම විචිත්‍රවත්ව ඒ කටයුතු කරන්න මට බොහොම විරල අවස්ථාවක් ලැබිලතිේෙන ඇතුළ මංමි කතාව මෙහෙම පටන් ගන්නන් මම මගේ පශ්ෂාත් සීමාවාසික පත්වීමට ඉස්සල් අප සීමමාවාසික පුහුණුවෙන් පස්සේ මම ඉන්නේ මහි අංගනය රජේ රෝහලින් පතුල දන්නම් අයන්ගෙනනි කන්නේ සාපේක්ෂව ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක් එතු මේ ප්‍රදේශයේ ජනජීවිතය සෞඛයක්ක බැඳිල තිබෙන ආකාරය ගැන නිරීක්ෂණය කරන්න මට අවස්ථාවක් ලැබෙනවා මම මගේ පශ්චාත් සීමවාසික පත්වීම ගත කරන්නේ දැඩි සත්කාරයකකි මට පත්තිම ලැබෙන දැඩි සත්කාරයක මගේ පශ්ාත් සවාසි සමවාසික පූුණුවෙන් පස්සේ අපි මෙහෙම කටයුතු කරගෙන ඉන්නකොට එක දවසක් මාත්මගේ සහෝදර ත වෛදිවරෙකුත් මේ දෙටි සත්තාරය ඒක නතා යිසිකි කටයුතු කරගෙන ඉන්නකොට ඇඩිෂන් එකක් නැත්තන් රෝහල්ට ඇතුළත් කිරීමක්ෙන යිසියුක ඇතුළත් කිරක් කෙනනවා වයසවුදු විසිී හතක මාස අටක ගැබිණි මවක් මේ ඇතුළත් කිරීම විශේෂත්වය වන්නේ මේ පුද්ගලයා මේ සෞ විසි හත්තක තරුණිය ඇතුළත් කරන්නේ වසපානය කරලා මහි අංගනය වගේ ප්‍රදේශල වසපානය කිරීම කියන ඇඩමිෂන්ස් හරිම සුලබයි. මොකද කෘෂිකාර්මික ශේෂත්‍රේ රකියවුලේ ය දෙෙනය නයබරිින් මරිකුුණෑම් පස්ස කොහොමත් ඒ වගේ අවස්ථාවන් අපිට හරිම සුලබයි නමුත් මේක විශේෂ අවස්ථාව මොකද අපිට මේක බරපතලකම තේරනවා මාස අටක ගැබිණිය. තොට අප සම්පූර්න විශ්සෂංඥ වද්‍යවරු නාර්රියා ප්‍රසවේද විශසඥ වෛද්‍යවරු සියලුම දෙනාම එකතු වෙලා බලනො නමුත් අප තේරෙන මේ තරුණක ජීවිතය අපිට ගලවා ගැනීමට තරම් හැකියවක් නැහැ කියනෙක්. නමුත් අපි සියලුම දෙනාම එකතු වෙලා තීරණයක් ගන්නවා මේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හෝ මේ කාන්තාව කෘතිම මැසින් එකට අපිසක්ක නැත අපි කියන අප කෘතිම ඔකගේ ජීවිතය අරගැනවරේලා තව ි එකදනම් අපි තුො මේ ටිකදින පත්වෙනවා මාසයක් ඉතර වගේ කාලයක් අවසානයේද ප්‍රවවා නාර්යද නිශසන් වයිදතුමා තීරණය කරනවා දැ අපි දරුවවා ලට ගන්න ඕන කිය. තොර වෙනකම්ම දැඩිසත්කාරයකක වෛද්‍යවරු හෙදහෙදියෝ දිනපතා සාමාන්‍ය රෝගික බලාගන්න ආකාරම ඊටත් වඩදා විශේෂිතව මේ රෝගියව බලාගන්නවා. එක්තර රාත්‍රියක පාන්දර තුනට තරැඇතිමට මත්තක විදිට අපි ැ කමක් කරලිවර වෙලා දරුවා වෙලියට ගන්නවා ඉට පස්සේ මව මියන මොක දි ඉන් පසුව ආදරප කරනවා ඉං කරන එතකොට මේ කතාව මු්‍රශලය බාර දෙෙනකොට මම නෑදායොත්තෙක් කතා කරනකොට එතුමියගේ නැගනිය කියනවා ඩොක්ට මේ මෙයා වහබවවේ තුන්ගෙන පාරට මේ තුංගෙන පාර තමයි මේ අන්තිමෙති ජීවිතය කෙලවරවේ තුරමන් ල්පනාා කරනවා අපි ලබා දෙන පුළුවන් හොඳම ප්‍රතිකාරය ලබා ලබාන්වැදන පුළුවන් හොඳම සැලකිල්ල ලබාදනවා නමුත් කොහෙ හැරි තැනක අපිට මිස්වෙච්ච තැන. තුම් පාරක් අපෙන් ආධාරිීලලාප කෙනෙක්ක අපිට අතැරුණු කුමුණ හෝ ගැටලුවක් අපේ සෞඛ්‍ය තුළ තියෙනවා කියනෙක්. හිට පස්ේ මගේ පශ්චාත් සීමන්වාසික පත්වීම මම ලබන්නේ නිල් දණ්ඩා හින්න ඉන්න ප්‍රදේශයට සහරු හ දදි මහරු හලත් නැතුවේ. නිල්දන්නයින් කියන්නේ නුවරෙලිය වලපනෙන් හැරිලා තවත් කිලෝමිට ොලා ගේෑම් පසසිති න කුඩා ගමක් පිදුරු දලාගල කන්ද බටහිර බෑවුමි බදුල දිස්ත්‍රික්කට මයි නුවරලියහා බදුල දිිස්ත්‍රික්කට මයිමතින කුඩාගමක් මංහිතැ අපේ දම්ම සැන දන්නටේ නිල්දැන්නහින සමාජ විද්‍යජ්‍යන් අතර ප්‍රචිත මහිත ප්‍රචිත කුතිකුති නිල්දන්නහින මං මමත් තවත් එක් වෛදිවරේ කිතරයේ රෝහලට ඉන්නේ එතකොට දිනකට බාහිරෝග්‍ය අන්ශයේ රෝගීන් දෙසී පණහක් තුන්සියක් ඉතරගේ නවා ඊට මතර මාතරුවාටුවක් තියෙනවා පිරිමි සහ කාන්තාවටු තියෙනවා. එතුට මේකෙ සායන කටයුතු කරගෙන යනකොටම්ම ගෙන අපේ ඇයට කියවමු සෝමාවතය කියලා ඇගේ නමයනෙමේ මේ සෝමාවතය හැමදාම කලිනිික එකට එන්නේ පොතක් කරගෙන්. න මේ පොතේ කලිනික් පොතේ සායන පොතේ ගහලති නො PS කියලා. කියල හති පස් කියන පෙරසස් අප පන කි මක නමුත් මම් මේකොඩ පිටිපස්සට පෙරල් බන්නකොට PSස් කියල ඉස්සල්ල හිටපු වයිද්‍යරු හලතින පේෂ නොත්න් කියනක ටෙටිකල් අපේ වෛද්‍යවරු ගහදින පන කියලා එකොට මම්ඒ එකට හේතු හො අයි මේ පේෂ නොට් න් කියලමුකක් දැම මේ වයසුරු දාාහක තරුණට තමයි මේ අම්මා ප්‍රතිකාර සායනන්දන ෙට්ටි කාරගණයන් මේ අම්මගේ දරුව අයයිසවරු දාහතයි දීර්ග කාලි නවපස්මාර රෝගෙන් පෙරෙන දරුවෙක් ය ගේන්න විදියක් නෑ ආවාාධිත දත්ව ඉන්නේ එකන්න හැමදාම තෙරි පැහැකිීන ප්‍රේශී නම් තෙරි පැකි කියනන්නේ නිල් දන්නඩාහින්නේ දනු තවත් කිලොමිට දොළහක් විතර ඇතුළට ඉතාම දුෂ්කර ප්‍රදේශය මේ අම්මා හැමදාම එනවා සායිනේයට. එතකොට එදා ඒ සායනය මං බලපු දවස්සේ අපිට දරට දෙන ෝඩියම් ල්ප ටක්ක ෙත් අප සාහියනය තිබුන් නැහැ ත තිබ නැතින්ද මම අම්ම ටිෙන අම්ම බෙතනන්න නැ ම ියල දෙන්න ඉතින් අපි වෛදුර හමදස්සම් ගෙනවාගේ පුළුවන්නම් ටවම ාමසිංහරි ගන්න. හැබයි මම රෝගෙන් ටික බල්ලිවරලා නැවතවාටු වැත්තට යනකොටත් අම්ම ඉන්නවා සායනයේ බෙහෙත් ගන්න පොලිමින්. ඉටසේ මම අපේ අවෂ්‍යදේද මහත්මයක හවා මොකද මේ අම්මදෙන් ඉන්න මේ සෝඩිමල්පරි දැ ෑනේද. ැස එයා හැදා මෙහම තමයි බෙහෙත් නැති වනත් ම හැමදාම බීකොප එත්තක් දෙනවා ගෙදරරයි යන්න කියලා මොකද අම්මගේ පුතා අම්ම මොනාහරි බෙහෙතක් අරගෙනෙනකං හැමදාම බලාගෙන ඉන්නවා. එතකොට මෙතනත් මට තේරුණා අපිට අපේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවට අහුවෙන් නැති කුමන හෝ ගැටලුවක් අපිට තියෙනවා විසිඳගන්න අපට තාක්ෂණ තියන්න පුුවන් අපිට අවෂ්‍යධ තියන පුුවන් ෙත් පෙති තියන්න පුුවන් අපට වෛද්‍යවිද්‍යාත් මක දනම තියන්න පුුවන් විසේෂඥවරු ඉන්නෝ අපිට අපට සම්පත් තියෙනවා නමුත් ප්‍රජාවත් අපේ වෛද්‍යවිද්‍යාවත් අතර සමහරක් වෙලාවට තේරුම්ගත නොහැකි ගැප්ප එකක් නැත්තං පරස්ප්‍රතාාවයක් සමහරක් වෙලාවට තියෙනවා. තුොර මේක කොහෙන්ද එන්නේ කතා හින්ද තමයි ඇත්තටම මගේ ෘතී ජීවිතය ම අධදකපුූ මං වසර හතරක ඩාසන කාලයක් නුවරලිය ශ්‍රේවය කළා ඊට පස්සේ තමයි මං මගේ පශ්චත් උපාදය ලබාගෙන කොළඹට එන්නේ. මේ කාලවද ලබාගත් අත්දැකීමෙක්ක තමයි මේ පොතට ප්‍රස්තූත වෙන කාරණ එලි දකිින්. එතෝට අපි මංහිතැන්නේ මෙතැන ඉන්න ප්‍රජාවවිද විශර අපි ප්‍රජාාවෛද්‍ය විද්‍යාවදී බොහෝම ප්‍රසිද්ධ අප තිියරයක් තියෙනවා ්්‍රීම් ප්ීම් වන්ස්තීම් තිරි අප කිව්ීම එකට උඩු ගම්බලා යන නියය කියලා අපි හැම තිස්සෙම සෞකේදී ප්‍රශ්නවල්ට පිළිතුරු සොයන්නේ ඩවන් ්‍රීම් එකේදී නැත්තං ගගේ පහලද ගගේ පහලට මනුස්සේ ගහගනෙනවනං අපි ගව ඉන්නවා කණ්ඩායම් එක පාරට ඔහු පැන්ල බේරගෙන ප්‍රථමාධාර ලබාදයෙන් ජීවිතආරක්ෂකටයුතු කරන්න ත් කණ්ඩයමක් ඉන්නවා ටක්ගාල උරු ටිකක් ලෑස්ටි කරලා ඒ සම්බන්ධී කරන කටයුතු ටි කරලා තවදුරටත් කට්ටිය ගගේ ගහගන එනවනං ඒ කටයෝ බේරගන්න ඉදිරියට සැලැසුම් කරන්න එහෙම අයත් ඉන්නවා සෞ්‍යය හැබැයි උඩුගම් බලා පීන ලිවරේලා අර වැටිච්ච වැටිච්ච මනුස්්‍යය ගඟට වැටෙන්න්න හේතුව මකක්ද කියනෙකොහයා ගන්න අපි එන්න ප්‍රමාණය හරිම අඩුයි ඒ පැත්තර කල්පනා කරන්න අරමාන් නිල්දන්ඩා හින්නෙති දැක්ක සෝමාවතයගේ දරුුවගේ සෝමාවති බෙහෙත් නැතිවුනත් ඒ පෝලිමේ ඉඳලා තමන්ගේ දරවාගේ හිත සනසවන්න කටයුතු කරන්න ඒ කාරණයත්. නැත්තං මහිියංගනයේදී දැකපු ඒ ගැබිණි මාවගේ. තුම් පාරක් අපිට අතපසු වෙච්චේ මාවගේ කාරණයේදිීත් අපි දකින්න මේ කාරණය. අපි සෞ සෞ්‍ය සනිිවේදනය වේවා අපි බලන් නඕන උඩ වෙන්න මොකන්ද කියනෙ. පාලමකින් කවරදි මනුසක තල්ලු කරනවද නැත්තම් පාලම කැඩිලද නැත්තම් අනුස්සය සිවදිහාි කරගන්න අරුවුණණින් පාලමෙන් එලියට පයිනොත්. මේ පිළිබඳ හිතන අප ස්ත්‍රීම් එක නැත්තම් ගංග උඩ හිතන සෞඛ්‍ය චින්තකීන් අපිට අවශ්‍ය කාලයක් විශේෂයම මංක අදැක්ක කෝවි ධහනය කාලේරේ තකොට මේ කෘතියේ ලියවෙන හැම කතාවක් පස්සෙම තියෙන්නේ සමහරකේවා බොහොම සරලව මිනිස්සුන්ට පහදල දෙන්න. ඒ පරතර යඩු කරන්න. අපි තතර තියන පරතර අඩු කරන්න. සරලව පහදා දෙන්න කොවිදධහනමදිය අපි කොහොද කටයුතු කරන්න ඕන කියට කාරණ. තවත් කාරණ තියෙනවා මේ කොවි ධහන මේ පිටුබස්ස දිවගිය සමාජ දේශපාලන කතන්ද. සමහක්වෙලාට විඥ්්‍යාසක ගබවගේම මට විධාකාරූ පාර්ශවලින් කියලාත් තියෙනෝ පරිස්සමල් ලියන්න කිය. හර කලාලට පිියාග යනකො රකලට සීමමයින් පයිනි වෙලවලු තියනවා හැබැයි හැකිදාක් දුරක්ට මේ සමාජ දේශපාලන කරුණු ජනතාවට අවබෝධ කරලා දී ලිපර වෙලා තමන්ගේ සෞඛ්‍ය කියන අයිතිය රැකගන්න කොහොමද කියනක තමයි මට පෙන්නුම් කරන්න ඕනුනේ එදා මහිියංගනයේ අටමස් ගැමිණයට නැතිවුණු සෞඛ්‍යා අයිතිය නිල්දන්ඩා හින්නේ සෝමාවතීට නැති විච්ච සෞඛ්‍යයා අයිතිය පිබඳ ඕවන් දැන සිටිය යුතුයි ඒ වගේම තමයි ඒ සෞඛ්‍ය අයිතිය පිළිබඳව වෛ්‍යවරුන් වශයෙන් ඒ වගේම සෞඛ්‍ය ශේස්්‍රීඉන්න පපුද්ගලවෙන වශයෙන් අපි දැන සිටියයුතුයි අපි දැනුවත්වී යුතුයි තමන්ගේ සෞඛ්‍ය අයිතිය නැතන් සෞඛ්‍ය අතතම බැඳිලතියෙන් හැමතිස්සම ජවීම නිහසත් සමඟ සෞඛ්‍ය අයිතිය නැතිවෙන යම් තැනක්වේද ජීවවීම අයිති අතැනද නැති එක නිසා මෙන්න මේ අයිතිය තහවරු කරදීම මේ අයිතිය පිළිබඳ අවබෝධයක් ලබාදීම තමයි මේ කෘතිය පුරාදිවයන්න. ඉති ම ඔබතුමල සිරු දෙනට මාරර්ධන කරන කෘතිය කියවන්න මේ හගක් කලාට මේ සහර සදර්වයන් ඒ කෝවිිට් කාලෙ එක්ක තිබ සඳර්භය සමහ කලාට මතකක් නැතිවද සහරයට. නමුත් කියවක යනකොට බුතුමල්ලට තේරේ මේක යටටිංක් දිවයන කතාාව. ඒවගේම තමයි දැනටත් අපි අතර දිගහරෙන සමහරක් සමාජ කේදාාන්ත පිළිබඳවත්. එ කොහොම ද සෞඛ්‍යයාහා ගැලපෙන්ඩෙක පිල්බඳවත් මේ කෘටියය තියෙනවා. ඉතිං අවසාන් වශයෙන් කෘතිය පිටිපස ම තරක්න මේ විශාල පිරිසක්කන්නවා මගේ පවුලේ සියලු දෙනා මට ලියන්න කාලය මේ ෆේස්බුකියේ වැඩි ප්‍රමාණය වැඩි කාලයක් ගත කරන්න කාලය සරසල දෙන්නේ පවුල පිරිස එත මගේ දීනරජාරය අනි රාජාරිත එෙක්ක ෘති රජකාරිත්ත එක් එවගේම තමයි මේ හැකියාව හඳුන ගැෙන මට මේ අවස්ථාව ලබා දුන්න විසිරජ්ඥමෛද්‍ය වින්්‍යාර්රත්න වැතිතුමා ඇතුළු සවරෝධය කණ්ඩායම්. ඒවගේ මගේ ගෘතයේ ජීවිත, ජාතක ඩංගු මර්ධනයකගේ මත් සමක ටයුතුන විේෂජාන දර ගු දක්ක න මට ඒ නිදහස ලබාදීම සම්බන්ධයෙන්. ඒවගේම තමයි මේ කාරයයේදීම පොත්ත නිර්මාණය කිරීමට විශේෂ දායකත්වය දැක්කව අපේ හේමන්ත මහත්නා ඒවගේ ම විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ පන්නරය මට ලැබුණේ පවුලෙෙන් ඒ වගේ මගේ පාසලින්ට ඉතාමත් සටටුයි අද මගේ ගුරුවරු කිහිම දෙෙනකුත් මගේ ආරධනා පිළිගෙන ඇවෙඩල තියෙනවවා මේ ගුරුවරු අතරන්නවා රාජ්‍ය සම්මාන සඳහාන විදේශවච ගුරතුමෙකුත් සාහිත්‍යය පිළිබඳ කුමාර්සිිරීස බොහොම ස්තතුති මේ අස්ථාාව පැනීම සම්බන්ධයෙන් මේ සියලුමු දෙනාට මරටු සාදපස්සයෙන් නිදුහල මගේ පාසල පාසලේ ගුරුවරුන් ඒවගේ පවුලෙ සැමසාහ අවසාන වශයෙන්. මේ හැම කතාවම්ම කියවල කමෙන්ට් එකක් දපු හැමෝටම. මේ හැම කතාවම්ම කිය්පු හැමෝම් සමහර කමෙන්ට් අපි මමාස ගානපපුර දේශ දන්න අපි මහා ගානපපුර සහරක් කලට හිනාාවවෙච්ච කමටුත්තේ නො ඉතින් මේ හැම කරුණක් පිළිබඳව සංහේදි වෙච්ච සේලු දෙනාටමත් මම මගේ හරදයන්ගම ස්තූතිය පිරිිනමන. ඒය වගේ මද දින සභාගිවෙච්ච ඔබ සියලු දෙනාට ම ස්තූතියි මංහිතන අවසාන වශයෙන් අපි හැමෝම පසියන් සහපුදගලයෙන් වශයෙන් අපේ අනෙකුත් පොරවසියන්ගේ සෞඛ්‍ය අයිතිය වෙනුවෙන් පෙනී සිටිින් ඕන එකක තමයි මේ ප්‍රෘතියෙන් මම ලබන තෘප්තියඒ වගේම මංහිතන්නේ අපි අරමුණත් වියයුත්තේ බොහම ස්තතියි පොහම ස්තුතියි වද හික කොටි ක්කු සෞරධයානය ඔබ ඇතරම අපිට ඔහුගේ කතාවත් එක්කම මතක් විය යුතු සහපි මත්සිහි පත් කර ග යුතු රයක් ගැනම පොඩක් මතක් කරණ මේ සූදා නම්වෙන්නේ. සෞඛ්‍ය සම්බන්ධයෙන් සෞඛ්‍ය මූලික මිනිස් අයිතිවාසිකමක් විදිහට පිළි ගෙන වසර හැත්ත පහක් ගතවෙච්චි තැන අද ලෝක සෞඛ්‍ය දිනේ තේ මවු මොකත මකිහිතන ගොඩක් අය දන්න ඇතිම මෙතන න්න අය මහජන සෞඛක්‍ය සම්බන්ධ කටයුතු කරන නිසා සෞඛ්‍ය සැමට සාධාර්ණව ලැබිය යුතු මානවයිතිවාසික මක් විදිහට පිළි අරගෙන වසර හැත්ත පහක් ගිය තැනැදී තේ මාව වෙන්නේ සැමට සෞඛ්‍ය එක ඇන්නේ ඉතාම විශාල වශයෙන් සම්පත් බෙදයාමේ නූතන වෛද්‍ය විද්‍යාව සමග ඇතිවුණු මේ පිබිඳීමේ ප්‍රත්‍යඵල ප්‍රයෝජන ජනතාවට ලැබීමේ විශාල පරස්පරතාවයන් තියෙනවා. ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය වගේම සම්බන්ධ කටයුතු කරන ආයතන විශේෂ්ඥයෙන් ඒක මත්තිකව පිළිගන්නවා ඉතින් අපි ඉන්න කොතනද සහ අපි යායුත්තේ කොත නට ති කියෙන එක තීරණය කිරීම මනුෂ්‍ය වර්ගයාට මේ වෙලාවෙ ඉතාඉක්මනින් කළ යුතු දෙයක් විදි හෙටයි මම දකින්නේ මහිතන්නේ ඔබත් මස එකඟ වෙනව ඇති අපි මීරඟට සැරසෙන්නේ වෛද ලහෙරෝගේ නිර්මාණ එකතුවේ එකතුව පිළිගැන්වීම එහම සංකේ තාත්මකව ජනගත කිරීමේ අවස්ථාවට විශේෂයෙන් තෝරාගත්කිහිප දෙනෙක්කින්නව මේ කෘතියේ මුල් පිටපට මුල් පිටපත්කිහිපය පිළිගන්නට ම මුල මොද දරහිකට ොක්ටාදනනව දිටන ලා ඒවගේ මුලින් මගේ ආරාධනය මේ කෘතිය පිළිගන්නට ද රහිට කොඩිතුවකුගේ ආදරණය පියානටට ලයිනල් කොඩි තෝකු මෙැත්තුමනි ඔබතු මන්ටයි එත් එක්කම වේදිකාවටාපු හිමොරු කොඩිතුවක්කු පුතාට නීළඟ පිටපත පිරිනවෙනවා. මීලකටමගේ ගෞරුවෙන ආරාධන විසිතජ්්‍ය වයිද වින්න ආර්ත්ත මැතුමන්ට වේදිකාට පමිණේ. තිකාාය සතුුෂ්‍යප්‍රණන්ධ මතිනයනි මේ අරයමබටයි ජෙෂට් කතිකාචාරය ධම්ම දිසානායක මැත්තුමටයි මේ ගෞරනනි අරය ප්‍රවීණ විද්‍යා ස්‍යවේදක මාධ්‍යේදී නාලක්ුන්වරදුරු මැත්තුමනිි ඔබටයි මෙම මුල් පිටපත බොහොම ස්තුූතියි ඒ අවස්ථාවට සම්බඳ වන ඔබ සියලුම දෙරන්ට මීළඟට අපි සවන් දෙන්නට සූදානම් වෙන්නේ අපේ උත්සවේ සුවිශේෂී ආරාධිත අමුත්තෙක්ටයි මේ අරවම දේෂ් කතිකාචාරය දම්ම දිසානැක මැත්තමනි ඔබටයි ඔබගේ වටිනා අදහස් වලින් මේ උත්සව අවස්ථාව ආලෝකවත් කරන්න පමති වෛද ප්‍රසාා සිිර්ත නාටම සු සැන්දවක් විශේෂම වෛද්‍ය අහිරු කොඩිතුවක් වු සහෝදරයාගේ පවුලෙ සීලුම ඥාතයන්ගෙන් බිරිඳ පුතා හැමගෙම අසරයි. වද විශේෂන වෛද වන්න ආරයත්න ඇත්තුම ඇැතුළු සලුම ආරාධිත හමුත්තං සියල්ල ආරාධිතාය අවසරයි. මට ස්තුතිවන්ත වෙන්න වෙනවා මේ විශේසන වෛද්‍ය වෙන්න ආරයත්න සහෝදරයයට මගේ ඒකට ඒතුව තමයි මේ මගුල් කපුකොම කරේ ඒතුමා නිසා මට වෛද්‍යය ලහිරු හම්බෙල දවස් තුන හතරාක්. හැවැයි ඔච්චර ටිකකාලෙකට මට මෙච්චරකම්පනයක් ඇතිකරන්න ඇතිකරේ මගේ පෙම්මතිය විතරයි වා එෙම කෙනෙක්. මට හිතාගන්න පැ පරිල්පනය කොහෙන් ආවාදේ කියල්ලා ඇතනම වයිද්‍ය හිර රිමස්සාතුට. නි සතුර තමයි ංහිතව කොයි හොද හර ගමයි නම කියවයි කියලා. මකද වෛද්‍යතුමා කරක්ගහලතියන අපේ කම වටේ මහිතන දන්න නෑ ඒක ඉති මහින්ගෙන තමයි ඉසර අපේ ආසනේ. එකහැන්නේවිලු වාසනය හදන් නිසල්ලා මයන්ගෙන ආසනය තමයි තිබුණේ අන්තිමේ මයින්ගෙන ආසනෙන් කොටසකුයි සොර්නාතර ස බුදුලෙන් කොටසක අරගෙන ියලෝ කිය ආසන හද. ඒෙනම වියලි ව හරි නම සන්දිවෙලා තියෙන්න එහෙම එතකොට නිල්දන්ඩ හින්න ගැන කියෙනකොට එක පොඩි ගමක් වොට ලස්සන ගමක් හරිම ලස්සන මං ගිහින් තියෙනවා නිල්දන්ඩ හිඉන්නේ ස්කෝලට දේශනයක් කරම් ඒ වගේමතු නිල්දන්ඩහින පැත්තෙන් බැගෙන ඔත්හෙම වලබේ පැත්තෙන් උමාවයි පැන් නොත් හෙම අපේ ගම කන්ත ගැටිය කිවලග මොට ල මට ඉස්සල්ම හිරු යිද ටෙන් පැන්ොත් හෙම ඉති ඒ බොහම ලස්සන ගමක්වේ ඒ පැත්තෙන් එන්න පටා ගත්තොත් ඉති මම් බැලෝද මේ මයි අන්ග නිල් දන්න හන්න කියලට ඊ ලඟක කියෙක් දන්න කන්ඳ කැටිය ග්‍රමිකරුවනයිතයිමගේ ඊලඟ පත්වීම කියලා යි පත්තු මාර ජාසිහත් තින්න අපේ මේ ආචාර පත්තු මාරජාසිහ මිතර ගොඩක් කියන්නවා එතිින් බහෙමයි මට එකක් මේ පොතකන කියන්න ඕනේ ප්‍රජාවේ භාෂාවම කියනවා නම් මේක මරු පොතක් ඇත්තමයි.ට එකම දුක මේ පොත මේ විදිහට මට කියවන්න ලැබුණ නැතියක ඒත්ම පිටුව එකසිය පනස් අටක් විතර කියව්වා වැඩි එකසි අසු ගණක්කයව පප එක විදිර ටික් අමාරු අපි වයසයි ඒ නිසා ඇස්තලටෙමටිකක් අමාරු නමුත් ඒ අමාරුව දැනෙන්නේ නැහැ. එකක් තමයි මට දැනුුණ දේ මගේහි තන්නේ කිටිකාල අපේ හැමෝට තිෙන්නේ දැනුණදේ මෙහෙමයි එකක්. ඒකට වචනේ වයිදල හිරුම දැන්ට එක්ටි ැල දුන්න ඒකනම වචන කොයිමින් හිටියාව. අපිටවශ්‍යයි කියල සෞඛ්‍ය චිින්තකයෝ. මංහිතන්න ඒ අත්‍යවශ්‍යකාරණයක්. ඒක හැම පැත්තකට ම අදාලයි වජතුන ඒක අපි විශ්වවිද්‍යාලය මගේ විශෂ දේශපාල විද්‍යාවහා රජපතිපත්ති. ඒත් එෙන්ටත් අදාලයි. හැම තැනකට ම අදාලක තුළ සමහර විටාපිට ගොඩක් පේෙන්නේ චින්තකෝොන්ට වඩා උගන්නනාය. නතගොත්තොත් මග ටිග ටස්බුක් ටෙක් අපේ නාලක සහොද රත්කම තික්කටිසල කධාරණුට කෝදය තමයි මේ අපිටයි එවෙනි බුද්ධිමය ප්‍රබොහෝ දෙයක් අපේ සමාජතුළු නිර්මාණය වෙෙන නැත්ත කියලා හැබැයි නිර්මාණය වෙලා තියෙනවා මේවාගේ හැංගිලා ව එලියට එනවා කවුරුද දන්නේ නෑ. එනිසා මට හරි ලෝබයි මේ මහා ජන සනිිපාතියක් ඉස්සර හිට එළිදක්වේතු කෘතියක් මේ කෘතිය සම්බන්ධින් පොඩිටහන් කීපයක් ලියා ගනාව ඉක්මට නැතම් මන්යක් කතාවට වැඩිපුර කැමතිෙනෙ එක හි තමයි වෙලාව යන හින්දා මේ ලියාගනාවටික කියනක හොඳයි. එකක් තමයි මේ සමාජ මාධ්‍ය සම්බන්ධව අපට තියන අක්තරා විදයේ සාධන නිසා නිශේදනය අදහස් විශෂම කතු පැඩිපුර තියෙන නිශේදනය අදහස අපි දන්න ගොල්ල පෙදරුවන්නේ අපිියල්ලන යුද්ධේ ඒකනක ගලව ගන්න කොහොම දෙදකක විශෂණයක් විහට. දෙදස් දාහතේ මනුවිද්‍යාචයෙක් හැ මේ කියන රෝගය තවම වෛද්‍ය විද්‍යාත්මකව හෝ මනොවිද්‍යාත්මකව පිළි අරගෙන නෑ රෝගයක් කියලා හැබැහු රෝගයක් ඉදිරිපත් කර නොයක තමයි හෙඩ්ලන් ්‍රෙස් ිෝඩ කියලා හෙඩල ෙෝඩ මවනවද්‍ය විද්‍යාචෙන් වේ නමුත් මේකමට දැනිච්චේක් මට එක දැනම දේ තමයි කොවි් කාලේ දවසක් මගේ ටෙලිෆෝන් එකට නි සැල් එක රෑ එකයි තිස් දෙකයි අවුර දුචි දෙක තරුණෙක් කෝවිඩ්ලි මේේගයක් කිය එ මිය ගියා ඔඕන්න බ්‍රකේරට සසාධන සත පේවා කිය හැබ මට එලුකක් නදක් නෑ ඇයි මේක මගේ ඇගේ වැඩ කරනවා. එත මේක සම්බන්ධ මමත් ලියන කෙනෙක් ලියන්න ගොඩත් දිවල් හොයනකොට අවුන රෝගයක් තමයි මේ හෙඩ්ලයින් ස්ටෙස් ති සෝඩ කියන මානසික රෝගය නමුත් ඒක තවම වෛද්‍ය විද්‍යාත්මකසා මන විද්‍යාත්මකව පිළි අරගෙන නැති රෝගයක් පිළි නොගත්තට ප්‍රජාව පිළිගන්නවා. මංහිතන්නේ වෛද ලහිුරු ඉදිරිපත් කරා ප්‍රහේලිකා කීපයක්. පළවනිීම ප්‍රහෙලිකා දෙක මහස අටක් වයිසැති දරුගැක් තියන අම්ම කෙනෙක් තුන්ගමනක් සීදමිනි සාගන්න උත්සාහ කරලා තියෙද්දී ඇයි අපිට බේරගන්න බැරිවනේ. මේකට දවස තක් වැසහ ගැහැලත් ඇයි පොකුණ පිරුුණේ නැත්තවාගේ. ඊලඟකාරණ හි තමයි හොකුප එක මේ වැරග ගමතුන මේ හැගින් බරුණ හිද මේ කාරණය දෙවිනි රණ ව ද හැරකිවේ බිකෝ පෙති ගන්න අම්මගේ සිද්ධිය. ඒ දරගන්න මාරු ධාරනයක් මහිතන්නන්නේ වයිද වන්න හරින අපට දරගන්න මාරු ධාරනයක්.ඒ අම්මා කියන කන්සෙප්ට් එකනතඟ අම්මා බලාන අම්මට තේරණදේ පුතා බලලානනින්නවා ික මොක්කරරි පෙත්තක් කියම් බෙහෙත් කියන එකයා ගොල වෙතින්නන්නේ ඒ බෙත කියනකම් බලානන්න පුතා. පිරවි ෆිල්ම් එක අි දැක්කේ පුතා එනකම් බලාගෙන ඉන්න තාත්තා මේක අනි පැත්ද මෙවැටිකක් හරි දරගන්න මාරු කාරණ වයිද හිරු නමුත් මංහිතාන්නේ. දරාගන්නමාරු කාරණය ඇතුළේ ඔබයනවා ගින්තෙන අමුතු ගමනක්. මට හිතෙන්නේ ප්‍රජාවිද්‍යාත්මක සාක්ෂරතාවේ ලිටදසියක සමාජගත කිරීම සම්බන්ධෙන් මට තවමන හම්බෙලා නැමන්දන්න මේි හම්බැද කියකලබයි ඇති නමුත්යිද හි රොටිත්වක තරම් පන්කමදක ගෙනෙ මට හම්බෙලාන ඒක මංකවේමකර හරි අමමුතිමව දස්තුන තිසේම අමාර්විදාාවූ එකක්. අයගන්න විද සතක් කල්පනා කරදලා හමු යහා කිවවා අනිතක තමයි මේ අපි දන්නඇති දේවල්න අපි දන්නඇති දේව. මේ මන් දවස්සක් මගේ මිතරකොට කිව මට මේ මේ භාශාව කිවත්තේමට හම ගැනෙක් මේ පවුනත් මට මේ ගැනි පාවෙන්නෑ කියලා ට මගේ අලො දු උත්තේ ම හේතු හයන්පා හේතු දෙනකුත් තියත් එපාව කියලා. ඇති මංහිතන්නේ මගේ දන්න ඇතිකමට කැමති. ඒ දන්න ඇතිකට තමයි මම කැමතිකොට. තකට හැයි ද හි ද පිනු හන්න හන ප්‍ර්න ගොඩ තුල ද ලාපක් න ද ලාාපය තුළ යා සෑහන ලොක වැඩක් කරන. මට පොතට යන්න අවශ්‍ය නිසා මිියයාාගනාපු සහරදේවල් ඉක්වට කියවල වරැක්රන එකක් තමයි නෑ ඇටික ඔන්න. මෙව සේරම දන්න ම මෙතන ප ජාවිද්‍යා ප්‍රජාාවයිද ද්‍ය සම්බන්ඳ ඉන්න විශේෂාන් ච හ පිට ේවා කියන්න හිල්ලික ච්චර. මේ අමර වැට අවශ්‍යා නමුත් මට කියව පොත ගැන මේ පොතේ නැත්තේ මොනවද මේක ඉතිහාසේ තියෙනවා මේ ගීත සසාහිත්‍ය මගේ තැන්නේ තැන් ඉන්නවන ලියාපදිංචුුණු ගීත විචාරකෝ නද එයා අහන්න ඉතෙන් ෙ නෑ පටක් වෙන කතාවක් නමුත් ඒ ලියාපදිංචි ගීත විචාරකන්ට වඩා දැවන්ත විචාරකය වෛද ලහිරුව ඇතුළේ ජීවත්තන සහි මතකය අනි පැත්තැ ගත්තොත් එ හෙම විශෂ වයිද විනාරත්න මැත්තවමකිව මේ මකදද මේ දේශපාලන කාරන හැබැ දශාලනකාරන ඉදිරිපත් කරන්න ආකාරය ගත් ොත් හව ඒ ම මට දුකයි ලෝබයි සමරව ලෝබයි අපිට බං කැමති කතා දෙක් කොපුටා දක්වන්න රොකුවට නෙවේ නොක ඒ කතා දෙකින් මේ වෛද්‍යය ලහිර කොටතවක් වගේ හැගීම් ලෝක මට හිති නන්නේ එකන්න කාරි ගොඩක් වැද මොක හේතුව අපි හැමෝටම දැනු තියෙන මො අපිට ගොඩත්තුරට නැත්ති දැනු හැගීමයි පරිකල්පනය. ගීමකයි පරිකල්පනයක ව නැතිව අපි මොවවා දනගත්තත් වැඩක්න එක සමාජගත්තක් වෙන්නෙත් නෑ සමාජයටකින් සෙවයක් කරන්න අත් බැ. අප දෙවන්ත හැකිීමක් අවශ්‍යයි. දවැන්ත සමාජ පරිකල්පනයක් අවශ්‍යයි. අනිත්කාරනය තම පොත තුළ වෛ්‍ය ලහිල් කොඩතක කරන දත්තමයි ම දන්න මෙහෙම සාහිත්‍යයක් ඇති නමුත් ගැප්ප එකක් අඩනවා. එක සමාජය සහ වෛද්‍ය විද්‍යාවතර තිය නෙක්තරලාාවිතය පරතරයක් ර සූක්ෂ ආකාදකින් බොහොම සරල වචනයෝ දාගන කඩන ගතියත් තියෙනවා. මේ හරිට මේ වගේ තැ බයිබලේ ලති භාෂාවෙන් පමණක් තියෙන කාලේ. නලක සෞදරමයක් දෙක වේ ලොක්කෝ හිටිය හරියට ඇයි. ලතින් බාසා හැමෝටම් බෑ. හැමෝට බැරිනිසා අතර මදිිය හිටිය. හැබි දන්නව ොඩු දත්තෙක් මටින් ලෝදරල කැල්ල්ල මයාල කරව තමයි ඕනි භසාාවට පරිවතනය කරනක පරිවත්නර පසේ අර ැදියුගේ රස්සටික් සමයි නරස්සාාවක වන්නේහගේ පූජකවරම කහරිවෙන්න පොලුව එඒර අල්බු දෙටයන්න පටන්ග ඇත්ත. එතකොට ඕන කනෙකොට ඕනි බාසාාවකික කියයෝගන්න බොළුවන්. සමාජමාධ්‍යනත් වන එහෙම එකක් සමාධ පිශර ලිියක් දාගන්න සහනති හිතන්න පැනෙත් පට පතගම ංචිකාල හිට පත්තෙයට ලියනවා ලියන දාන්නන තස ට නර රාජක්සේකල පොන් ර පැත්ත එක් කෙන එයා ලි හැදාම යන හතර පත්ද යිදතතුමේ ම ලියමක් ියන පෝස් කාඩ් කාල් යන යාගේ ලයනවා මගේවැයි යන්න ඇත්තේ තයයාමට ලිමක්ක වන මක් පෝස්ග අදක් නෑ දිකටම දානකර දාය කියලා දිකටම දැම දැමන හ නොව දැගගේ හනි පත්්ච මගගේ හ ලංකාදේ බැපිටු කොම ඉල්ලගත්තේ කියලා ල්ලගත් නලක සදරය කම බැෑබැ කියද පි පස ල ියනවා ියනවා කියල කියන අන්ේ බැහමකුවට පරසකික තුන් ලක් පනස්දක් පත්තරි කියන පනස්හක් කිව මදිික හැවා. ඒක මන්ටිකක් වුනේ එන ලියන් අන් කියල ියන්න පටන්ගත්. එ කොහොම හරිවෙන්න මේ කියන මේ පරතරය. ලහිර කොඩි තක් වූ වැජතුමා විසින් කඩනවා. මං කැමැති මෙන්න මේ කතා දෙක උටාදක්වනම පිඩිය් එකින් කිව්පේ එක එක තමයි ර නාගයාගේ කතාාවයිේ පන්ධාර්ත එක්ක න ඒක මොන. ඇටක බරු ොයාගන්න බෑ අනාග රාජය රුපියල් පදහස කෝවි වසගතේ අනිතර රයිනෝගේ චිත්‍රය කැෑප්‍රතිහා චන්දදායක. දැ මේවා ඇතුළේ පෙන්නුම් කන්නවා මේ වෛ්‍යවරයා ඇතුළෙඉනෑඇ අති දවන්ත හැඩිකල් දේශපාලන මැදිහත්රවා මට හි සතුටුයි අපි එමි ඇසුරක් ඇසුර අඩුයින අප එත අපි දන්නේ නැහැ මෙච්චර පරිකල්පිනී ශක්තියකින්නිසාමචර දේශපාලනික උපහන්සයකින් ලියන්න පුළුවන්යි ඇ ඉන්නද කිය ලම ජුටි කැල්ලක් තරක්ක කියව ඒ කියව නවත්තා න්න මොකද බට ආමය අවශ්‍යයි මේ පොත කටියෙක් කියවන වදන පොත මංහිතන්නේ ස්කෝලට පවයි ෝජර නොනි පතක් එකසය පණහා පිටටුව පොඩි පොඩි ඉපොඩිඒ එක අනේ සමහල්ලොට හන්න එක ලස්සනයි නාගරාජ රුපියල් පන්ද හස කෝවිට් පසන් ගැතේඒ පටන් ගැනහම ඒ ම ප්‍රතාාන ඉදාව ඇත් කර හිටිය කාල. ඔේ ද හරජන පින්තර ගෙතර මුදුල් ලියලගේ එල්ල හිටපු කාලප තම. බලන පනින හැටිටක් ගල ඇ මෙහෙම කරයන්නේ එ ගමනක් යනවා මෙමක යනවා ඇතින්ලලා යිමටඇන්නඒවාගේ වැඩක්ම කරලා තියන්නේ හරි ලගන්න ඇත් ඇැනකන යනවා. ඉන්දියාවේ ඇත පිටිසර ගමානක නන්ගේ ගහන එක පාරට වැඩි වෙන පාරි බැහලා යන්න ැරි තර්මට. වගවපාලු කරන මිය ඔවන්ල්ල හිද ගොයිෝ මේ ගැන ම දිරිගැ නැතිවනත් සුද්දන්ටන තිබන හොමයි ගෝ ිල් එක. ති ඉංග්‍රිසි මහයිජන්ද තන මේ නිවේදනයක් ගහනවා නයික් මරලා ගෙනත් දෙන එකෙක්ට රුපියල් දහක් වෙනවා කියලා. දහයක් දහ සුද්ද ැලුවේ ඒමාරගින් හරි දාාර නයි දැකලා බය වෙන වයික සුදුනුවන්ලාගේ අන්ඳුවනාවෙන් බේරෙන්ඳම දන්න බොව නොකිලම මේ හිට කියල පහුවෙනත පාන්දර වෙනකට ගම කොල්ොකොරුට ගැටස්යෝ හැරමිත්තෙන් ගන අත්තල මුත්තල හැමේකම වැලනොකටී මරපු නයික කුදලන්ගෙන රුපියල් දයගන්න. හොම මාසියයක් දෙක් ෙවෙලා යන්නවා. ැගම ෙකටත් යි කොයා ගන්න නෑ සුදු නොල්ලත්නයිදකලා අත් බය වනෙත් නැ. හැබැයි දැන් එන්න එන්නම රාජ්‍ය බාණ්ඩා ගහරය හිස්වේගෙන යනවා මරපු අයින්ට සල්ලිගවෙල. ැ ගමේඋුන්ට මරණ නයිත් නෑ අතේ සල්ලිත් නෑ. මේකන ිකරි මලින් කල්පනනාගර ගමවු හැමදාම රුපියල් දහයි ආ්ඩුවෙන් ගන්න පොඩි ගටයක් හපි. උන්නයි පැටවු එක දෙන්න ගෙදර ඇතිකර ගත්තා. එකකක් ලොක වෙන කොට මරල ආණ්ඩුවේ රුපිය දාහය ගන්න. මාසේ විදුම් පියවගන්න ආය නයි පැටියේ කදනව ලොකුනම මරනවා රුපිය දාය ගන්න. අර කතාාව ඒමගේ මරු පොතක් කියලව එක. කවදව නයි තුරංචි වෙන්න න රුපියල් දහයිකිවෙලවිර වෙන්නෙත් නැෑ මේ කතාව අපිට වේශනවලද මනිසුන්ට සහනාදාධර් දෙන ලබාදන කරමේට කුස් සමානකමත්තේට ටක්කල පන්නවා වැඩටල් අපි පොඩිකල් හත මැක්වන්න හහිගේ එකක් එක හැේ ලස්සන තැනකින් අල්ලන්නේ මේක මැක්කාවන්න හහි වගේ නෙබේ. මේ කතා විටවසේ ඔන්න කියවමට ස්තර විසිඳමක් ෝනේ හරම සේරම් දවල්ට කියලා. ඒ හැරි කියෝ ගැන්න. අඩක මෙන්න ලස්සන එකව දෙවින එක මන්නවතන ඉට පස්සේ රයිනෝගි චිත්‍රය කැලඇපතිහා න්දදායකෝ. මටිගම මේක මතක්වෙන්න හරමේ මකක්දම මේ හින් සැරය වගේ හින් සැරේවා ගැර. ැන් ඔය කොංගෝනන්තරේ රජාගේ කැළඇපති පෝස්ට එක වකටනාලු මාසකිපයක්. ආසනත මේහතු ච්චරකාල් රජකරපු සිංහ ලොහෙම හැල ඇට පැදිල වයසටයාම බයයිද මට බයයි ඒකාල පංචතන්ත්‍රය ගැන කියන්න. හොද පංචන්ත්‍රයේ විශ්ෂමණ ලියන්නේ මොන අර්මණදි කළ දන්නවද. මට මතකවේද හැට ඩොක්. වේනියාලත්න මේ උග්‍රසත්ති බහුසක්ති දීක ශක්ති කියලා මෝඩ කුමාරුරතුන් දෙන ට පුතුරදුදන ටේ රජාට තවක කියන්න බයයින එක කියන්න බය ලියයේ ඒනි සම ඒව දාරන ගන්න ට ැටික බාඩු ද කියනවාහරි හමතමයි මේ ඒක තියනවා විස්තුෂම පොත් කියවන්න පංචතන්ත්‍රය භාගට කියවන්න පා එහුන්ට රාමණ භාගෙට කකිවවාගේ රායින ාගට කියවෝ කියෙනෙන රමශීතාවෙන් පර්ත්න කරන්න සම්පූර්ණ කිෝපගේ කාත්මකට එදෙන්න්න වන්න පර්ත්න කරන්න මොන කරමත ඔවු එහම ගැනක්කිදම් පව් මට සම්පූර් හහිද කටික රාමශීතාවගේ අපි මු කියලා මන්නකෙන ටනම් පැ බුද්ුවබෝ. ත ැ න්තර ැ ප ප්‍රශ්නයක් ො හැ ල සිංහ යි ල ඇ පත්ති නති සිංහ . ඉති මගේත නපච කියීප කාරි බන්න තමසල් ලියනමගොල පරිසමෙන් ලියනවා කියලා කීප එක හර වී වගේ. ඒ කැලෙහිට ප්‍රජාතන්ත්‍ර සත්ව කැල හට කිව්වල අපිට මැතිවරන ොන කියලා ඔන්න ඉති කැලෙ නු කු හරක් හම කතර හන්න දන න්ත ොල. අයි කියන්න බයටට රජාතෝරන්න චිත්ත තරන් ගඇත්තියමු කියලා මැතිවරන කොමසාරිස් මැකෝ කිෙනව ඉර්ණ කලාලු දැ මේක මහින්තාගයටක කත්තු මන්දන්න මහිද දේශප්‍රේට ඇටිකක් කියවන වැඩීනේ ඒ කාල තම ලියන් දත්තේ මැකෝ ගරවා. තනින් හිට පස්ේ චිත්‍ර තරනකට ආබේ එක්ම පේක්ෂකයයාලු අනි ඇැවිල්ලනෑ. ඒ රයිනෝගේ අගේ තරම දක් අනි ත පේක්ෂකෝක් හැගුණනාලු නැත්තම් බලන් මේ වචන්ටික නැත්තම් රයිනෝ දෑඇත ස්ොරි පාදශක්නනිමත් කරන්න වූුවටාම රොක්කුණනාලු. තනින් ගිල්ව ජනතයක් නැතුව කැලේ රජමගන්න හරි නෑ නික ැ්ජයි වගේනිසා ඔන්න රයිනෝ දැන් තරඟගට චිතරදින පටන්ගත්ලු. මුලින් බැඳපු ඇන්දලු වසර මිලියර දස් පන්සීකට පෙර ඇතීතේ ගොඩ්ඩවානාලන්තෙන් එලොවපුූ වගේ කිරිකිත්තාට මේ කැලේද රයිනෝ මහාච්චි සැට්පවෙච්ච විදිිය. ඇදන්න මහිදන මදීව මහා පිපුරමෙන් පටන් අරන්තේගෙනෙ ගොඩ්ඩන ත හදීක ප ලවනල්පිතේ බුගල විද්‍යාශනය කඉන්නවා බයි හින්ද නැරද කියලා එතකොට ඊලඟට ඇඳලු සහරාකාන්තරය මැද වවපු ගණ කලෑබක වූයිඋගේ මයියායි බොහම ගාම්බීරව ඉන්න විදිහ. තුන් චිත්‍රේ පාට එෙම දාල ඇන්දලු කලේ කොටිය අත් එක් දාගත්තව වලියදදි ලබපු ජයකරණය ගැන මරිික් වටින් වට මොව හරි න දැන් ඔන්න මකෝ ඇතු ගරන විනිශ්ච මන්ලේ චිත්‍ර චෙක්කරනවා. රන ර හ ජය හ ්‍රකාශ පත් කරන්න න නිසා. ප චිත්‍ර ගත් ල. ්‍රී ල් හ චිතක් හැ චිතරීම ම ලු හිටසක්ලු. දෙවිනි ඒක් ගන කැලෑමද ඩි කළ හිර සක්ල. කොටි ගට චිත්‍ර කොටයාගේ වගේ රන යි ලු හිටසලු. විිනිස් සේ මන්ඩලේ මැකෝ. දැන් ගස් පොතු කකා කල් නල් මොකද්‍ය වම කලු හිසකේලා. රයිනෝට අමතකත් වනාද පාට කරන්න. චිත්‍රය අඳමින් ඉන්න කොට දොට්ට පහල්ටත් චන්නුනාදේ ඒ තුන් පාරක්ම මේ සියල්ල නිික්ෂණය කරන්න අල්ලපු කැලේද අබු මැතිවරණ චන්ඩත් ේටෙහි සත්ත සංක මේේ සාමාජික රණහන්සයා ඔන්න මේ ඔබතෝකොටගේ ලියෙල දුන්නලු. පයිනවා එයාගේ අග ගැන හරි ආඩම්බරනේ පරම්පරාගතව හම්භවෙච්ච අග කියලා ඉතින් චිත්‍රාජිකොට පොරගේ ආටිස්ටික් ියූ එක හැමතිස්සම ඔපස්ටක් ලු මේ අංක නිසා. හම චිත්‍රම කලුත් අඩි හිටසක්ලු. අනේ මන්දඇති මේ කලල් අුත් රා රයිනොත් අපේ ඉතිහාසේ පුරාදකලති රජවර වගේ. මේ ල ට චුටි කල්ල කියනවා දැවන්ත එකක් මිනිස්සුන්ගේ අමාරුකංවල සම්පූර්ණ චිත්‍ර දකින්න හර අඩුුවේ. හරිසල එකට වැටන කොම තිෙන හොයන්න ගගේ පාලන මනිියයකුතුරන අප සුහ අතනුකාල යිතුම හමකතු රනේ ගණන් කර කල්ලි පාලමොඩේද. බොරුට ට පාලම තිෙන්න්න. ක පුහ මානන්නේ වරදක් කලගල තේරුම් අරගෙන නිවරදි කරන්න බැරිකෝ ම හැර වෙනයක්නෑ කියන අංම ලිංඟයාගේ ෆුල් ව් එක ඔබ්සැක් වෙලා හැමදාම චිත්‍රීමට තඩි කලු හිලා ්‍රයිනෝ චිත්‍රය කලැපිට ටන්ටදයකු මේ පොත ගවල වෙරක් කරන්න බැරිපොතයික මංක මේ පොත හරි මාර පොතක් අමාරුයධන පොතක් අපිතින් එනිසා පොතක් ගැන සතුටයිඒ වගේම මටලුත් මිතරත්ක් හැදනා ඒගැ ඉතාතු සතුට මොකද හේතුව චරදක් ැතිවන මාට්ික ුත්හ කරමින් න්නවා මේ විදිහට ලියන්න නිසාමටිකන්න ලොකුුණ ඇැදකමක් දෙැනවා.ඒවගේ අවසානෂම්ට කියන්න තියෙන ඇත වශ මේ පොත සමාජකත වුතු එකක් පැටිගීපයක එකක් තමයි කටට ලියන හැටු ගන්නන්න. මිනිසුන්ට ඒරමබස ලියනෙ කොහොමද කිෙනම ගන්න දැ සහග චිත්‍රපටියමතුන බැල පස හදුපික්නට තරෙන්න්න ඇයට රපාප ඇට දිෙර න්න අබර දෙර න්න ඇති හා රඩිගල් සිනවාකර ද පවමවා කගන්න අපේ යාලු. නමුත් මේක එහෙම නෑ ජන සමාජත්්‍යයකලකු පාල මක්කාහදනවා. එනනි සමහිතන් මහා ජනකාය කීවුතු පොතක් මේක. එනිසා ඒ සබන්ධ මති අප හැමෝගක් මත්තන මේ පොත සමාජිකත කිරීමේදී පණනිවිටේ ගැෙනන් අපිට යාරධන සමගින් මෙබනි පෘති පමණක් නෙවේ අපේක්ෂා කරන මහා පරමාර්ත ගොඩ තින් බවපයන නවයිද හැරරිි කකාාවෙන් පොත වැඩයි හැගම් ලෝකටම ගොඩක් කැමති ආදරේ ඉති ම හිතනඒකට වැඩ කරන්න ඕන කණ්ඩාමක් පොමිස්තුතියි. ස්තුති දම්ම දිසානායක මැතවුණ බතුමන්ට අපි දැන් යොම්ුවෙනට යන්නේ මෙම වැඩසටහනේ මෙම කෘතිය එලිදැක්වීමේ උල ලෙහෙ මීළඟ අන්ගේට ඇත්තටම සමාජ මාධ්‍ය එහම නැතිනං නව මාත්‍යය සෞඛ්‍ය සිවේදනයට මහජන සෞඛ්‍ය සිවේදනයට මොන විදිහට ද දායක වෙන්නේ විදිට යක වඋනේ සහ අනාගතයේදී අපිට දායක කරගන්න පුළුවන් කොහමොද ඒත් එක්ක බැඳුන අභියෝග මොනවද අපි සැලකිලිමත්ව යුතු දේවල් හොනවත මේ වගේ කරුණුකාරණා රැසක් සම්බන්ධයෙන් කෙටියෙන් හෝ සංවාධයක් පවත්වන්නට අපි තීරණ කරා මේ කෘතිය එලි දැක්වීමේ වැඩසටහනට සමගාමීව මගේ ගෞරණිය ආරාධනය වේදිකාවට මේ සංවාදයට සම්බන්ධ වෙන්නට අද අපේ ආරාධන පිළියාරගෙන වෙතෙන් ැවිල්ලඉන්න විද්වත් මඩුල්ලට මගේ මුල් මාරධනී ිසච්්‍ය වෛද්‍ය විී්‍යා අර්ත්ත මැත්තුමනි බතුමන්ට ප්‍රවීන විද්‍යාමාධ්‍යවේදී නාල ගුණවර්ධන මැතුමනි ඔබතු මන්්ටයි මේ ඇරුම වේදිකාවට ජෙස්්ට කතිකාචාරය සන්තුෂ්‍යා ප්‍රනාාන්තු මැතිනයනි ඔබටයි මීළඟ ඇරයෝම හි අපේ තාක්ෂණික කරුණු නිවැරදි වෙනකං අපි කතාබහ පටන් ගමු අපි මුලින්ම හැරන්නේ විසසච්න වෛද විද්්‍යා අයර් රත්න මැතුම දිහාාවට. අපි මේ සංවාදය අතරතුරත් වරින්වර කතාාවුණ යම් අභිහෝග පිළිබඳව මේ කෘතියට අදාල ලිපිපෙර රචනා කරද්දි වෛද ලහිරුර තිබ් අභියෝග. ඒවගේ මේ වගේ සං්‍යවේදන කාරයන් මේ වගේ ජනතාවත්ක් රිජුව ගැටෙන සෞඛ්‍ය සනිවේදනය කරනකොට අපේ සමාජමාතය ක්‍රියාකාරී විදිහට ඉන්න වෛද්‍යවරුන්ට තිබෙන අිියෝග අපි ඒව දන්නවා ඔබ මම සියලු දෙනමේ අභියෝගොලට මුණ දෙවා සමහරවෙලාවට අපි ටිකක් පසු බට වෙන අවස්ථාතියනවා ඒ වගේ අභියෝගත්තෙක් හැබැයි අපි වාසනාවන්තයි වදි ලහිරු වාසනාවන්ත වෙලා තියෙනවා ඔහුට යම් කිසි ආකාරයකින් ආශීර්වාද කරන පිරිසක් හුව අඩ එකතුවෙලා ඉනොයාගේම අභියෝගාත්මක අවස්ථාවලදී ඔහට ශක්තියක් වෙන පිරිසක් කොහොුවට ඉන්නවා. අපි මුලින්ම කතා කරන්න හදන්නේ ඒවගේ අබිෝ කොහොමද සමස්තයක් විදිහට පුළුල් විදිහෙට බැලුවොත් අපිට සාගච්ඡාවට ගන්න පුළුවන් කියලා. අපි මේ කතා කරන්නේ මහජන සෞඛ්‍ය සං්‍යිවේදනයේ දී ඇති අභිියෝග සහ ආචාරධර්මික පදනම පිළිබඳව යම් කිසි අදහසක් කතාබහට ලක් කරන්නට. මින අරථ මඇත්තුමනි මොනවද අපිට තියෙන අභිෝග මහජන සෞඛ්‍ය සංිවේදනයේ දී ෂෙම මේ සමාජ මාධ්‍යය නවමාධ්‍යය භාවිතා කරගෙන අපි කරන මේ සං්‍යිවදන කටයුත්ද. පිට ති අ අපියෝගමනවාද අපිට තියන ආචාරධර්මික වශයෙන් අපි සැල කර මත්ත යතු කරුණු මොවාල. ස්තුූතියි ප්‍රසාත් බංහිතන්නේ කෘතිය කෘතිය අන්තර්ගතය ආරම්භ වුණේ කොවිඩ් වසංගතය එක්ක කට සධර්මයම පටන්ගන්න කැමති ඒ වෙලාවේ මංහිතනා අපි හැමෝම කෘතියේ අඩංගු කාරනාව ප්‍රශුත කාරණාව කොවි වසංගතය කොවි කියන රෝගය. ව මුල් ලවස්ථාව ඉඳලම අහිරු ලියන්න පටන්ගත්ත නමුත් ඒ රෝගය පිළිබඳ තිබුණු විද්‍යාත්මක දැනීමත් ගොඩක් සීමිතයි. එතකොට පලමිනිම දේතාමත පලවිනි අභියෝගය තාක්ෂණික කාරණයක් ඒක අපි මොන්න විදිහේ කරුණුද යනගත කරන්නේ. එතකොට එතනදී මාහිතනව අප මන්තන ලහිරු ගොඩාක් දක්ෂ වුණනා එතනදී. ඒ කාලෙතිබුණු මූලාස්ත්‍ර අපි හැම දෙන්නාම මේ සඳහා මේ කොවි මර්ධන වැඩසටහන්ට සම්බන්ධ වෙච්ච හැ දෙෙනම හැම පැයිම වගේ අපි යවත්කාලි නොඋනා මනාහරි, ලොක සෞඛ්‍ය සංවිධානයෙන් හරිහම ආවනගේ තොට සෞඛ්‍ය මහජන සෞඛ්‍ය සං්‍යවියදනේදී. සාමාන්‍ය මූල ධර්ම තිී නෝකොහම මති නිරවද්‍ය ඒ තාක්ෂණික විද්‍යාත්ම කරුණු ගුණු කල්ලා ඉදිරිපත් කිරීමේ ටිකි ස්සෙල්ලා පැස් කර ගැනීම එතකොට ඒවා තහවුරු කර ගැනීම සමහර වෙලාවට ඒ දත්ත පවා දවුරු කර ගැනීම. ඒට අමතර මේ ආපද සන්්‍යවේදනයේ දේ වත් වැදගත්වන මකද මේ වෙලාවේ කාර ඩයිනමික් සිටුවේෂන් එක එක නිරන්තරම වෙනස් වෙන තත්වන්නේ යටතේ මේ පනිවිඩේ ලබාගන්න ප්‍රජාව කොයි විදිහට ප්‍රතිචාර දක්වන්නේ එකකොට ඒ ක්ද කරන්නි දැක්කමේ කොවිට සංඟතයේ මුල්කාලය තිබන වෛදද්‍යාත්ම කරනුවට සාපේක්ෂව ඉතාම වෙනස් කරුණු අපිට මැදදී දකින්නට ලැබුණ. ඒවගේ පික්මහවෙලට නිවැරදි විද්‍යාත්මක කරුණු වි්‍යාත්ක දැනම භාවයතම මේ වෙනස්වීම යවත්කාලනීම නිවැරදි විද්‍යාත්ක කරුණු යම්යම් අවස්ථාවල ජනතාවට සංවදනය කරපු සන්නවේදකයෝ පවා පසුවේ කරුණු වෙනස්සුනහ තබල වි දෝෂ්‍ය දර්ශනයට ලක්වුණ ජනාවගේ හිති මේක ලොක ආධරමත්ම ර වරම ඒකත ඒ විශේෂ මේමගේ රෝගයකති අවදධානම ඒ කයිමක ද නිරන්තරම වෙනස් වෙන. එන්නට ගැනත් මහිතන අවසානෙන් නිකං ජෝක්‍යකක් වගේ වනා. මේක ගැහුවට මේ සම්පූර්ණයම ආසාධනය වැලක් වෙන්න හැ. ආසාධනයඋනත් ගුඩක් දරනුතත්වයට පත් වෙන්න හැ. දරුතත්වයටට පත්ව වනත් මැරෙන්න්න. ඒ වගේ කියලා අවසානය එක නිකග සමාච ලිටලක් වුණා. නමුත් මහිතන ඒ ඒ විදිහට ඒ සංනිවේදනය වනත්. හි ඒ වෙලාව අපිඉතාම සාර්ථක සංවිධනයක් කලා කිය කිය. රාජ්‍ය මාධ්‍යවලින් හරි ඒ සන්නවිධ හොඳර කෙරුණ. එතකොට ඒබෝගයටට මහුණ දෙන්න තියන්නේ ඒක සත්‍යය ප්‍රකාශ කරන්නන මේ වෙලාවෙ අපිට කියන්න බෑට සියයක්ම කියන්න බෑ මේ මේ විදිහට වෙනවා කියලා දැනට හොයාගත්ත කරුණුලින් පර්ේශෂණලින් හොයාගත කරුණුලින් මෙ මේක තමයි දැනට තින ත්වය එතකොට යනු අප මේ විදිහයට අපි චර්ව්‍යාව සකස්කරගත යුතුයි කියනක. චාර්ධර්මික පැත්තෙෙන් මහිතනවා මෙතනැද සවිශේෂයක් නෑ මහිතනවා වෛද්‍යවරු හැටියට අපි මූලික ආචාර්ධර්ම ගොඩක් රකින්න බැදිල තියෙනවා. එකක් ්‍රහස්්‍යභාවය අපිට ලැබෙන තුොරතුරු විශේෂම පෞද්ගලිකත්වය ආරක්ෂාණ කිරීම. ඒවගේම කිසිදු හානියක් අපි නොකළ යුතුයි. තමන්ගේ මේ ප්‍රවෘතිය නිසා කාටහරි. චාරිරිකව හෝ මානසිකවහෝ මොන විදියකවත් හානියක් වෙන්න බැහැ කියන එක. ක් පැත්තට ඒ තියන අෛ්‍ය ගැටලුවෙන් යම් කිසි විදිහකට මෙ දෙන්න ඒ උපකාර වියුතුය කෙනක නිසා මූලික ආචාර්ධර්ම වෛද්‍ය විද්‍යත්ම ආචාරධර්ම තමයි මෙතනවලංගුවන මුූදමට පදකරත්ත මේ වෛද්‍ය ආචාරධර්ම බාහිර පාර්ශ වලින් බිත වැටීමෙන් වලක් වගන්න වදරු විශර පරිසමැද්දරුවා විශේෂයම කැමරගෙන් අපි දක්ක යම්රෝගීන් පිටි පස්ස මාධ්‍යය ලූහබන් නිනාකාර යම් විදිහයකින් මේ. ත්‍රස්ථවාදීන් පසුවාසල හුබන්දින අවස්ථාවක වගේ සමහර රෝගීන්ව පෙන්නන්න මාධ්‍ය හො තරං උත්සා කරද කියල වෛද්‍යවරුන්ගේ බාධකිරින් මධ්‍යඋුණත්. එ ගේම මේ සමහර ප්‍රජාවන් පිළිබඳව. ආගමික සහ. ර්ගක ්‍රජාන් පිඳව මහිතන කරුණු දැක්වීම දකත ත ල්ලගනය ුන එක පහැදිලිවම ඒ ආචාරධර්ම සාමාන්‍ය ආාරධර්යකෙන හිතනේ නාල ගුණන් මහත්මට ඉපිඳ ඩිප්‍රතා කරන්න පුළුවන් එ බරපතල් ලෙස උල්ලංගනය විච්චා අස්ථාතින ත් මෙතනද කටින් අවසන් කරතින් අර මූලික ෛ්‍ය විද්‍යාත්මක කරුණු නිවැරදිව ගුණු කල්ලා ඒවා ප්‍රකාශකිරීම සහ ඒවයි වෙනස් වෙනන්න ඒත් නිරතර එක මතන හිු . හට කර. එමද ඒ එකම කාරණය පිළිබඳව අලතිෙන් යමක් දැනගත්තනක් හොයා ගත්තනම් ඒකත් ස්‍යේදනය කළලා ඒ විදිහටම මයිත ඉතන කිසිසේත්ම විවේචනයට ලක්න්න පසුබිමක් අවකාශයක් තිබු ෙමනෑ එම දෙක කරපු විදිහයේ මහිතනව හැමෝම එක පිළිගත්තා මේක තමයි ඉතකට සත්්‍යය ප්‍රකාශ කරහම මහිතවා එක ඒ විදිහට ඉදිරිපත් කරන්න කිසිම බාදාවක් නෑ කියලා අපි ඒද තියාගන්නවන හැමතිස්සේම අපි සමාජ මාධ්‍යය ගණුදනු කරන විට අප වෙනස්වීමනට විද්‍යාත්ම කරනුවල තියෙන සවභහවේ අපි හැමතිස්සේ ප්‍රජාවතෙක් බෙදාහදාගන්නන්නේ තොරතුරත් එක්ව ඔබ ර මස්තුති මුල්වටේ දස් දෙදක්ක වෙනුවෙන් මීළඟටි ොම න්නේ ප්‍රවීන විද්‍යාමාධ්‍යවේද නාලක ගුණුර්දන මැතුමට. අපි දන්නවා සමාජ මාත්‍ය බොහොම නෑර්තකද පුඩාකාලේ අප පරම්පරායනත් වෛද හැරුගේ පරම්පර අපිම පරපුරයයි පොඩි වස් පර්තර ඇතිෙන් එතකොට අපේ පරපුර මුල් අවදේ සමාජ මාධ්‍යය දැක්කනෑ අපි සමාට විශ්වවිද්‍යාලය ඉන්න කාල වගේ තමා මේ සමාජ මාධ්‍ය ගිනුම් අපි හදාගත්ත එතකොට අපේ ජීවිත සැහැන් කාලය ගතුරන්ට සමාජවත් දකින්නේ අපිෙක් දැක්කේ සාම්ප්‍රදායික දරූපවාහින ගුවන්විදන පමණයි දැ මේ වගේ අලුත් මාධ්‍යයක් ට අලුත් ැහ දැඟැි තන ළඟ පවරටයමින් ඉන්නවා කෘතිම බදධිය ැදිහත් වෙච්ච, සමාජ්‍ය මාජ්‍යවල ඊළඟ අවස්ථාවට. ඉතිං මේ වගේ අවස්ථාව කොහොමද මේ විද්‍යා ස්‍යවේදනයට සෞඛ්‍ය සන්නිවේදනයට මේ මාධ්‍යන්ගේ පැතිරීම මේ වගේ වර්ධනය බලපානන්නේ ඒ ධනාත්මකව බලපාන ද රිනාාත්මකෝ බලපාන ත මිශ්‍ර දෙයක් ද අපිට ඒ ගැන පුතුමගේ අදහස දනගන්න සතුටේ. ඔබ බොහම පුළුල් ප්‍රශ්නයයක් කඇැවයි අපට මේ ගැන විවිධ කෝණවලින් කතා කරන්න පුළුවන් කෙතියෙන් කිවොත් දැ සමාජමාධ්‍ය දෙදස් පහේහිතර ඉඳලා පැනන ගියවිල්ලා මේ රැල් ලංකාවටත් ලංඟාවේ නවාවාසර තුනක්හතරක් ඇතුළට දෙදදා සට දස් නාම හිත්‍ර වෙනකොට. අද වෙනකොට සමාජමාධ්‍ය පේදිකා ගණනාවකම අපේ උදවිය ගිනුම් ඇරලා ගනු දෙැනු කරනවා ස්‍යිවේදන කරනවා ෆස්ොක්, ඉස්ටgram, YouTubeු, Tik Toොක් ඇතුළු තවත්වේදිිකා තියනවා. දැන් තේරුම් ගන්නඕන මූලිකමකාරණය තමයි මේවා අපි අර පුරුදුවෙලා හිටිය පත්ර රේඩියෝ ටෙලිවේෂන් ආකාරේ ජනමාධ්‍යනයම මේ සනිවේදන වේදිිකා. මේවායේ විද්‍යවත් සද නි සනිිවේදන වගේම සතුට සාමීචි ආගය කතන් දර පෞද්ගික සන්නින් වජනාත් ඔක්කෝම එකකගොඩේ කෙරෙන එකක් දැ මේක මං ජනමාධ්‍ය ගැන පුහුණ වීම් බඩ මුලුවල්ද මඒ මේ පහදා දෙන්න උපමිතියක් ගන්නවා ඒ කියන්නේ දැන් මහාමාධ්‍ය නම් මේන් ත්‍රීම් මීඩියා කියන ඒවටත් තියෙනවන්නේ ඔවුන්ගේම වෙබ්බඩවී සහ ඔවුන්ගේම ඉන්ටනේ සමාජමාධය දිගුවක් තියෙනවානි ඒ ඒ හැබැයි යම් ආකාරයක අරම හමාද්‍යවල ආකෘතියට අනුගත වෙන විදිහට ටිකකයම් විදිිමත් විදිර පත්වගෙන ඒවාහරියට සුපමාකට් වගේ කියෙ මංකයන්. ඉටමස්සේ වෙබ්බ එකෙන්ම බිහිවෙච්ච ගොසිප් පඩවී නිියවස් වෙබ්බාඩවී ඒආදිය තියෙනව ඒවහරියට තනි කඩ සාපපු වගේ තම තමන්ගේ අන්‍යතාවයක් තියෙනවා. ඒ දෙකටම වැඩිය වෙනස් සමාජමාධකය එක සමාජමාධදක කියන්නේ ගෝෂාකාරී පොලක් වගේ. ඒ පොලේ හොඳදේ බොහොමයක් තියෙන්ද පුළුවනි. ගැටකපන්නෝ සටකපට මිනිස්සු ඉන්න පුළුවනි, යනාය පරිස්සමෙන්, සීරුවෙන් තමන්ගේ වැඩි කරගෙන අප වෙලියටෙන්න්න ඕන හොඳදේ වාගෙන නික්මයන්න පුළුවන් නැත්තන් අතරමං වෙන්නත් පුළුව. ඉතින් ඔයි ගෝෂකාරී පොලක් වගේ තැනක අප ගොහම දෞක්කි සන් විේදන නත්තම් ද්‍ය සනි විජන වගේදයක් කරන්න ඒකට අර මෙසජ ඉන්ටෙග්‍රටික පනිවිඩේ කාග්‍රතාව යම් තරමකට රැකන විදිහට අපි එහම පරිසරයක හෙමවකාශය ෝන සනිවිධන කරන්න. මෙතන ඒක පවත්වගන්න බෑ ගාල ගෝට්ටක් තියෙන්නේ. ෝිය ා ගෝට්ිය කියෙලා සමහල්ලට මං හඳුන්නවා ගලෝබල් කැකෆනි කියලා ඇත්තටම සමාජමා බලාගෙනගේයාම එක තමයි. හැබයි ඒඒ ගාල ගෝට්ටිය ඇතුළේ යම් යම් බොහොම හරවදදේවල් සිද්ධ වෙනවා දැම් අපි වෛද ලහිරුගේ ෆේස්බුක්් පෝස්ටස් දැම් මේ පොතක් හැතිටද එලි දක්කින එකත්. ඒ විදිහේ සියම්ව හාස්ය දැනුම විචාරබුද්ධිය මේ සියල්ල කැටිකරන්නට ගත්ත ඒ ස්ටෝරිටලිින් උත්සාහයක් තමයි ඔහු කල්ලා තියෙන්. ඒ කරන්න තො ගා ගෝට්ිය මැද. ඔබතු මාක කා ගෝට්ටිය ම තවත් වචන දැකල තින මේ පවච්චි කරනවා දෛනිකත්වේ ගෝෂාව. මෙත අප ඉදනෙ ේවල් ඉදින ද පිව යන කාලගිනකි ලබි දකින්නන කියන දේවල් වල නිසා ඇති වෙන මහා දැවන්ත ගෝෂාවමට එක මාතෘකාවක් ඇවිල්ල යටට යට යන්න කලින් තවත් මාත්‍රක් කී පැයක්ක්ෙන මේේ හැම දෙයක් ගැනම හැමෝම මොක්්‍ර අදසක් කියන් උත්සාර දුවන ගමන් හැමෝම මේ මේකට පනිවිදු ධන්නෙත් පනිවි ග්‍රහණය කරගන්නත් පනිවිලඔට ප්‍රතිචාර දක්වන්නන්නේ ව ොහෝ ේකරන්න ගමන් උගක්වෙලාවට ජංගම දුරකරනවල පොට දගම මති එතකොට අර සිහිබුද්ධියෙන් යුක්තව පනිවිධයක් දෙන්න ඒ මනාව ග්‍රහණය කරගන්න ඒ ඉන්ටර්නලයිස් කරගන්ඩ තියන ඉඩ බොහොමාඩුයි. ඉති ඒ නිසා මේ ඩබේ වෙපන් එකක් වගේ. හොඳටයි නරකට ඉ දෙකට මේ පවිච්වෙන්න්න පුළුවන් අප ඒක හොඳටම දැක්කම බස්න්ෆර්මේෂන ඇතන් දුස්තොරතුරු සෞඛ්‍ය සම්බන්ධයෙන් පැරයාම තුළින්. මහිදන්න අපිට හොඳ ආරම්භයක් ලබා දුන්න ලන්ට මේ ේ සතුෂ පාධ ැති න්ට ම ොම වෙන්නේ අපිතා කරන්නේ මේ කොහොමද සෞ්‍ය සන්නවේදනයට විද්‍යා සන්නිවේදනයට අපි මේ සමාජමාධ්‍ය මේ ගොහෝෂාකාරීයි කියන වියගේ පැනට ිකාරීදියටට හැසිරෙන සමාජමමාතය කොහොමද අපි හසුරු වගන්නනක හීලෑ කරගන්න කොහොමද කියන එක අපි හමෝටමතින් අභියෝගයක් අපි අම්යම් ප්‍රමාවලින් ඇත ද මතලලා යම්යම් ප්‍රමාලින් අපි හැමෝගේ අසමර්ත් තිබෙන. ම ඔබෙන් අහන්න කැමති කොහොමද අපි මේ ආචාර්ධර්මික පදනගෙන නතවත් වැඩදුරට කතාකොත් එෙම වෛද්‍යවරයක එහෙම නැතිනංම් අපි දන්න සමහරටවල්ලල මේ සමාජමාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය ගැන විශේෂම සෞඛ්‍යවෘර්චිකයන්ට වෙනම මාර්ගෝපදේශ තිබෙනවා සෞඛ්‍ය සම්බන්ධ සන්නවදර කටයුතු කන්නවන කොහොමද ඔබ සමාජමාද ඔේ පුද්ගරිි කිලුම් පව භාවිකල ුත්ත මේ ආකාරයෙන් කියල යම් යම් සීමවාාවන්නන්නේේ යම් මාගපදේශය තිබෙනව දැක තියෙනවා දැ අපිට හෙම ත්ව තවමනැහ ඉතාම මත බේදකාී දේවල්තමට හහිිම තින්ම සහර දේවල අපි ඇතක දිත් දැක්ක සමාජමාධදීතු යන මහරංවාද. කිසි තමන්ට කිසිම විදිහකින් හිංසාවක් නොකර කෙනෙක්ට පවා. රැස්වෙලා පහර දෙන්න පුළුවන් මානසිකත්වයකින් පිරිච්ච බොහොම පීඩනයඉන්න මහිතන්නේ පිරිසක් ඉතාම සහනුකම්පිතව බැලුයුතු. සමාජයක් සමාජ මාධ්‍ය තුළත් දකිින්ට තියෙනකිෙ එකයි මගේ පුද් කලික දහස මං බතුමකින් අහන්න කැති කොමද අප ආචාර්ධර්මික මේ සංවේදන කටයුතු කරන්න. අපි යම් කිසි ආචාර්ධන පද්ධතියක් ගොන්නගාගන්නක කරත තම තමං විසිම්ම තමන්ගේ සීමාවන් සටහන් කර ගැනීමද නැත්තා සංවිධානාත්මකෝ මේක කළයුතුද නැත්තම් අපි මේක රාජ්‍යයට හෝ වෙනත් ආයතනයකට මේ බාර දෙනවාද කොහොම ද අපි මේ ආචාර්ධර්මික පදනම ස්ථාපිට කරන්නේ මේ සමාජ මාධ්‍ය තුල්ල සිද වන සෞඛ්‍ය වෛද්‍ය සං්‍යවෙදර හටිතුවරින්. ස්තුති ප්‍රසාත් . තර්මක සංකීර්ණ ප්‍රශ්නයක් නමුත් මේ සංකීර්ණ ලෝකයක් තුළ අපි එක කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් ඒ මොකද වෛද්‍ය දැනුම හෝ සෞඛ්‍ය සම්බන්ධ දේවල් පිළිබඳව සමාජ මාධ්‍යවල කතා කිරීමේදී අපේ පෞද්ගලිකත්වයට එහාගියපු ලොකු බලපෑමක් සමාජය තුළට වෙන මයිතකුට කුහොමද කරන්නේ කියෙක් පිළිබඳව දැනට ශ්‍රී ලංකාවේ අපිට සමාජ මාධ්‍ය පිළිබඳව ලියලා තියෙන නීති පද්ධතියක් නැහැ. උදාහරණයක් වි්දයට රජයේ සේවය තුළ මාධ්‍යකට සෞඛ්‍යාතනක වෛද්‍යවලයකුට මාධ්‍ය කියලා ඒගුොලං ගනන් ගන්න බුද්‍රි මාධ්‍ය හෝ රූපවාහිිය ගුවන් විදිර වගේකට ප්‍රකාශයක් නිකුත් කරන්න පුළුවන් ආයතනයක ප්‍රධානට විතරයි. එවිදියට අර ඒකෝඩ්ඩකින්ම අයතන සංග්‍රහෙන්ම අපිව තයම්තාත්දුරකට නයාාමනය වෙලා තියෙනවා මු සමාජ මාධ්‍ය කියනක මේ ඊ කෝටික හදපුකාලට වඩා ගොඩා අ අප පස්සේ ආපු දෙයක් නිසා ඒ ඒකට ග්‍රහණයෝ නොවන අවකාශයක තමයි අපි මේ දැනුම නොදැනුම අපේ භාවයන් මේ සියලු දේවල් බෙදා හදා ගන්නේ නමුත් මම හිතන්නේ ස්වෑං ඥ්‍යාමනය කියන එක භයානක වචනයක් ඒමොකද ස්වෑං ඥ්‍යාමනය කියර සාමාන්‍යෙන් කියන්නේ රාජ්‍යයටතිය බය නිසා අපි න්‍යයාාමනය වෙනය එක මේ පොතේ පිදුමෙදි තියෙනවානේ තාත්තා කියනවා ලිව්වටකමක් නෑ බලාගෙන දියන්න කියලා. ඉතිං ඒ කියනේ අපේ බිමුළු ජීවිත කාලයක් තුළත අපි දැකල තියෙනවා බලාගෙන ලිව්වෙනත්තං. වෙනදය. එතකොට ඒ ස්වෑං ඥ්‍යාමණය කියන්නේ ආචාරධාර්මික පදනමක් මත ඉදගෙන කරට ස්වෑං ඥයාාමනයක් නෙමයි සාමාන්‍යින් ලංකාවේ අපි රාජ්‍යයට තියෙන බය නිසා අපි අපිබ න්‍යාමණය කර ගැනීම. ඉතිඒක නිසා මම හිතන්නේ ඊට වැඩා හොද තැනකින් තමයි ආචාර්ධාර්මික, මේ සැකිල්ල අපේ හැදෙන් ඕනේ. ඒක කරන්නන මංහිතන්නේ අපි ම හිතන විදිහට එක කරන්න පුළුවන් ප්‍රබලම තැනක් තමයි අපි අපේ සමාජයේ වෛද්‍යවරුන් විදිට සෞඛ්‍ය සන්න්‍යවේදකයන් විදිහට අපේ තියන සමාජයිය සහ මානුෂීය සහ සාරධාර්මික පදනම පිළිබඳව අපි බලගන්වන එක තුළින්. ඒඇනේ ඇත්තටම කියනන්නම් දැ. අපි පරිනාමනය පැත්තෙන් ගත්තාත්දැ හෝමෝසේපියන් මානවයාට වඩා නියන්ඩතාල් මානවයාගේ කපාල ධාරිතා වැලියට අපිට වඩා ලොකු මොලයක් තිබුණා නමුත් එය පරිනාමිකව විනාශ වනේ එයාගේ මටන්ඩන්සික තිබුණයාගේ විභවය තිබුණෙම අනික් කෙනා පරාශය කිරීම ගැටීම ඒ වගේ හෝමෝසේපියන් මානවයා පොඩි කපාල ධාරිතාවක් ඇතුව මීතරන් දියුණු මිනිසෙක් විදිහට පරිනාාම්මනය වෙලා ය පැවතුනේ යාගේ ඇත්ත. විභවය තමයි කෝපරේෂන් සහයෝගිතාාවය එතකොට මේ හෝමෝසේපියන් කෙනෙක් කෙනා තමාගේ වාසයට තමාගේ මත්ය පැතිරවීමට තමාට ද්‍රව්‍යමය වාසි ලබා ගැනීමට හෝමෝ එකනොමිකස් කෙනෙක් වගේ කියලා මේ කියන්නත් අපිට මේ සමාජ මාධ්‍යය සහ මාධ්‍ය සහ මේ ගෝලිය ආර්ථික විසිෙන් හසුරවන සන්ධවීදන දේහයම තමයි අපිට එක කියන්නේ. නමුත් ඒකට එහා ගිහිල්ලා අපිතුර ඊට වඩා හොඳ මිනිසෙක් ඉන්නවා කියන එක මතක් කරදිම මංහිතන්න මේ පොතෙන් දිගිින් දිගටම එක කරනවා. සා මංහිතන්න ඒ බලගැන්වීම එන්නේ මේ අපි කෞදද කියන එක පිළිබඳ අපි තුරටම අවලෝකනය කරගැනීම පද්ධතිය හදන එකක තමයි මම ඇතරම හිතන්න.ඒ අපට රාජ්‍යයට හෝ නීතියට බාර දෙන්න බැහැ. විස්තුති නැතවම යොමේන වි්‍යාර්ත්තම ැතුමන් දිවට ඔබතුමා කලින් වටේදි කතා කරපු මේ ආචාර්ධර්ක පදනව මන තම අභිෝග සන්නවේද තියෙන අභියෝග කොහොම්ද වද හිරු මේ කෘතිය ඇතුළේ සහම මේ කෘතියට කලින් මෙ සමාජ මාත සටහන් මේව ලියනකොට ඔහු ඔබතුමා දකින්න මොන විදිහයටද මේ අභිෝගවලට සාර්ථකව හෝ ඔබේ දැක් මේ හැටියට. ඔහොමට හු මේට මුහුණ දෙන්නේ සහහු කොහොමද මේ අභියෝගාත්මක තැන් සමහර අනතුරු දායක තැන් මගහැරලා යන්නේ ඔබේ දැක්මේ හැටියට ටික අමුරු ප්‍රශ්නයක්කය එක නමුත් මංහිතනවා ඒගන මේ දම දිසානක් මහත්මට වගේ මංහිතන විශලේෂණ හැකිව මටන සාහිත්‍යය නමුත් මම බොහොම නිකං ප්‍රායෝගිකය මේ සාමාන්‍ය පුද්ගලේ හැටියට බැලුව හම එතනදී මංහිතන උපාය ශීලී වෙලා තියෙනවා? මේ සංස්කෘතියතිී නංග කලාව ඊළංගෙට මේ හාසය. ඒත් තුළින් හැබයි අර මලික මූල දැරම් වන්ිතන කිසිවක් උල්ලංගෙනය කරලා නෑ. ඒඒ ඒවත් තියාගෙන ගහන් ඕන තැනට අර කීපු විදිහට මේ සන්ි යනකොට පොඩ්ඩක් එකක් දේගෙන නවාත්. ඉති ඒක හරිම මෛතනය ප්‍රබල පණිවිඩක්යක යනවා. විශේෂයෙන්ම දැන් අපි අර. විඩ්ලින් පස්සේ වෙච්චර්තිිකට බුදේ හමුවෙත් අපි යම්කි විදිියකේ වගේ භූමිකාවක් කර එක ගැන වෙනම පුතක් ්‍යාන්නන ව නමු ඒ මහි න දැමේ අලුත් පනතත් එකක් කොහොමෙිදක්න්න බැරවිී නමුත් එතන පැහැදිලි ඕනේ ඒකයා ඉතාම දක්ෂ ලෙස සූක්ෂම ලෙස කරනවා.ඒ මි මූල ධර්ම මට පිහිටවලා පහිටලා එකන ආචර්ධර්ධර්මි මුලධර්මමට පිහිටලා නමුත් කියන්න ඕන දේ කියනවා. ගීතය භාවිත කලතිය හැකි මතරන මේ ගුණු කිරීමට මේ අර සාමාන්‍ය සාම්ප්‍රදායකව චප්ටස් ෙදන විදිහටත් නෙවෙ ඒක කරලා තියෙන. නමුත් ඒ හරිම විද්‍යාත්මගේ අපි දැන් මහජන සෞඛ්‍ය විද්‍යාව මුල ධර්මරගෙන පැලිුමත් මේ චප්ටස් බෙල තින දි හරිම විද්‍යාත්මකයි. නමුත් ඒක ගීතෙන් කියලා තින සමහරේවා. ඉති ඒවාගේ මහිතනවා ඔහුගේ සවිශේෂ හැකියාව තියෙනවා ඒ විදිහට අපේ සංස්කෘතිය තියෙන. පොසිටව දේවල් එක සංකෘති තියන් වන නිෂේ ධත්මක දේල් දේව පාචි කරන්න නැතුව. ඉතාම හොඳට ධනාත්මක දේවල් පාවිච්චි කරලා අනිත් එක හැම කෙනාටම බද්ධවෙන්න පුළුවන් වෙන විදිහේ සිදුවීමක් හරි සංකල්පයක් කරතමයි ගන්නේ. පද බහුතරයකට ඒක හරිම අමාරුයින්නේ මද හැඳනාට හැමදිනම දන්න සිින්දුවත් තෝර ගන්නෙ හරි හමදිනාම දන්න ොනවාරි චරිතයක් තෝරගෙන ඉතිහාස හි සම්න්ධක හලන කන්ද හමෝම හලතින කතන්දරයක්. ඉ මහිතන ඒ ඒක තයි ඉතින දක්ෂකම ඒක තමයි පොතේත් සහ මූනපොතේ එයාගේ ඒවා සෑහෙන්න ලයික් හරි ඒවා යන්න සහ හැමෝම ඉන්ටරෙක්ටවෙන්න. හැමෝම මනවාහරි දෙයක් දාහන්න නිකාල් ලයික්කක් නෙවෙයි සමහරලාට වාද විාදධ්‍යයනවා ඒ එක මේය පත්තු කල තින නික්කයි ෆයි් කරනවා. ඒකත් හොඳයි. ඉ මහිතන හම තමයා කල්මනා කරණය කරලා තියන්නේ එක. බොහොම ස්තුතියි නාක් ගුණාරදන මහත අපිට කියන්න. දැම් මේ ගෝෂාකාරී පොල ඇද්දර ගිහිල්ලා මයිත අහිරු මේ කෘතිය ඇතුළේ කෘතියට කලිමය සමාජ මාද සටහන්. ඔහු මේක මේ අවකාශය භාවිතා කරල තියන විදිහ ඔබ කින විදිහට මේ ගෝෂාව. අතරේ මොනතරං හොඳට ඔහු මේ අවකාශය කල්මනා කරය කරින් තියෙන ලබ හිතනවදසා තව ඔබ ඔබගේ යෝජනාමනවාදේ කියන්නේ මේ කෘතිය හ මේට පදනම් කරගත්ත සටහන් වලට ඔබ හිතනවද මේ තවදුරටක් මෙහෙම ුණන සහනාගතයේදී මේ පැත්තත්ස් පර්ෂකරොත් හොඳයි කියලා ඔබට ඒවගේ තියෙන අදහස් මො හර්දින මේකට අවස්ථා. ඊට කලින් මේ ද වෛද සංතුෘෂ්‍ය කිය පු දට පොඩිදක් මං එකතු කරන්න කැමති. ඇය මානවය ගැන කතා කළ දැන් මීට අවුරුදු විසි පහකරිතට කලින් අලුත් පොතක්ෙලියට අමරිකානු කතුවරෙක්ගෙන් ඔහු අලුත් කල්පිතයක් එතන ඉදිරිපත් කන්නවා මේ නැනවත් මානවයා මීතරම් ඉදිරියට ඇහෙමට භාෂාව, නිර්මාණය කරල ඒ හැසිරිවීම වගේම ඊටත්තු වඩා තීරණාත්මක වනාය කියලා මේ කතාන්තර කීමේ කලාව. toryරි telling human ඔ ඒකට වචනකුත් යෝජනා කන්න හෝමෝ නැරහන්ස් කියලා දැන්ඒ කතාන්තර හැම සංස්කෘතියකම තියෙනවා. එදා එදා තුළ. ඒකේම අලුත්මාදිලි අලුත් ආකෘති සමාජමාදය තුළ දැන් අත්හදා බලමින් තියවා දැන් මම දකින්නේ වෛද්‍ය ලහිරු නූතන සනිිවේදන වේදිකාවක ඉතාම ආධිකල්පිත ස්ටෝරිටලින් Techෙක්නක්ස් ඒ උපක්‍රම බොහොම ව්‍යක්ත විදිහයට යොදාගන්න. යොදාගෙන කාලීන මාතෘකා තොරතුරු විග්‍රහයන් උපදෙස් අනතුරු ඇඟවීම් මේ සියල්ල, ඔහු දෙන්නේ කතාන්තරකීමේ ස්වරූපය. එක්කෝ ඒක ඔහු රජවාත්දැක පු එකක් එහෙමනතන් ඒ අප්‍රිකාව නැත වෙනකො හැරිැලේක වෙච්ච දෙයක්. නමුත් ඒ යටි පෙල දකින්නට පාඨකයන්ට හුව කවෙලාවට හැකිවේ. දැ මං මේ පොතේ නොදකින සහ මගේ කොතුහැලය තියන දෙත්ත මයි දැන් අපි දකින්නේ මේකේ ඔබ ලියාපොටික පමණයි. ඒක වැදගත්. ඒක මෙහෙම ලේඛන ගතවීම හොඳයි. හැබැයි? ෆෙස්බුක්කි ඕක පලවනාම කමෙන්න්සෙනවා. ඉළඟට කමෙන්ස් දානාය අතර සංවාද සමහර වෙලාවට දිගහැරෙනවා. දැ මම මීට කලින් ඇත දින කීපය වන්නතුරු ඔබ ගැන හිතරම්ම ජනහැදන හිටියනෑ. එඇනි ම දන්නන්නේ මේ කමෙන්ස්සොල්ට ඔබත් ගිහිල්ල පතිචාර දැක්වාද ඔබ මේ නත්තම්වාද විවාද දිගරෙන් දීලාපත්තකටලා බල හිතියද ම දන්නන්නේ ඔබ කොහොමද ඒකේ ප්‍රවශය කියලා හැබයිමී. කමි වෙලත් තියෙනවා සෝෂලජකල් න් සයිස් දැ ඒක වෙනම ස්ටඩි කරන්න ඕන දෙයක් කද ඉතන වහා අපේ සමාජය පිළිබඳ කැඩපතක් අපේ සමාජය හොඳට නරකට කැතට ලස්සනට හැසිරෙන හැති ගැන මංහිතන්නේ අද ෆේස් බුක් එකට වඩ වෙන කැඩපතක් නෑ මහින්නේ සම්මුචිතක කැඩපතක් නෑ කමියලටම් මරෙක් නෑ ම උබට බාධ කරන අප සාමාන්‍ය ජීවිතයේ ද අප බෞතික ජීවිතයේදී අපි පණවගරන්න සමහර සීමවන් අපි දකිනිම සමහර වෙස්මූුණු අපි ගලවල තමා මේකට ඇතුළ අපේ තියෙන්නේ අප තියන සහර සීමාවන් අපි ඉවත්තාල් සමයිට අවංකම අදහස තමන්ගේ අහස්ොමන්ගේ සවභාවකම ඇැකිරීම. දක්වන වෙලාවල අපි දක්න සමාජ මද තුළත් අපි දක්න තවත් සමහර පිරිසක්ෝ අප සැබෑ හැසිරීමට වෙනස් හැසිරීමක්. සමාජ මාත්තුරු දක්වල ෝ ජැංග ඕකට තාව වචනය තියනවා. අමු කියලා කියවන්නේ ඕ සිංහලය තියවා අ අමු ගතියක් තියෙනවා සමහර සමාජමාජ්‍ය සංමාජ සනිිවේදනවල ඒක කමක් නෑ. දැ අපට වෙලා තියෙන්නේ අපි අපි පත්්‍ර ටෙලිවෂන් රඩියෝවල විද්වත් සභාවල, පාසලේ සරසවයේ අපි මේ බොහොම ෆෝමල් වැඩි සමාජයක් අපි කියන්නේ. අපි හැම තිස්සම ීරුවෙන් ඉඳගෙන සම්භාාව්‍ය සිංහලෙන්ම වශචන දාලා හසුරුවවල බොහොම නික මේ රිජිඩ් විදිහයට කරන්නම පුරුදු කරනවා පොඩි එක කාලිදර. හරි මෙතෙන් ටපුුවම ඊට වැඩිය තිකක් ලිහිල්ව නිවි හැනහිල්ලේ කතා කරන්න සංවාද කරන්න බැන අඩකහගන්නඩ යුද තියනවා. ඒක සීම අපි ජැනගන්න ඕනේ සමහරුයේ සීම ඉක්මවයි යනවා නමුත් ඒ ලිහිිල් බව තුළ හොඳ දෙයක් කරන්න පුළුවන් කියන එකට මේ පොතේ එ අහවෙලා තියෙන පෝස්් ටිකම සාක්ෂි දරනවා. මොම ස්තතිය බ්‍යදහසට අවසාන වශයෙන් අප සතුෘෂ්‍යපරනන්ධ ැතිනය වෙත උඹන්නේ අපි කතා කරන්න ආාර්ධර්මික සීමවන සමත් මතර ඔබ අපි අසුන්ගෙන ඉන්න පහල අප හිතවත් පිරිස බොහෝ දෙනෙක් අපි බැඳිලා ඉන්නේ මංහිතන මේ අපේ විවිධාකාර දහස්තිබුණන යම්යම් දෙවල් සම්බන්ධය විධාකාර දේශපාලික මතවත්්‍යබුණත් අපි බැඳිල ඉන්නන්නේ මේ ආචාරධාර්මික පදනමක් උඩ කියල මට හිතෙනවා එක අපි ඇතැම් දෙවල්න්නලද අපි ඒ සීමාවද අපි හැමෝම එකයි බොහෝ දෙනෙක් මෙතැනින් අපේ හිතවතුන් බොහෝ දෙනෙක් එතකොට මේ වෛද ලහිරු මේ ආචාරධාර්මික පදනම කොහොමදක තුළ ආරක්‍ෂා කරගෙන තියෙන්නේෙක් සහ තැ ඔබ අනාගත වෛද්‍යවරුන්ට වදරෘත්ක හැසිරෙන සවුන්ට අධ්‍යපන ලබාන කෙ ඔවන්ගේ අධ්‍යාපන ක්‍රියාවයටට අධ්‍යපන ලබාදනා කනෙට මංචලකගනෑ ඔුන් ගැනීමේ ක්‍රියාවලියට උදව් කරන කෙනෙ ගැ ගනීම ක්‍රියාවයට. ඉති ඔබ කොහොමත් දකින්නේ ආචාර ධර්ම සම්බන්ධය අතිරේකදයක් මමහන්නේ. ආචාර ධර්ම සම්බන්ධයෙන් ඒ අපේ ඊනක බරම්පරාව මොනුවගේද හිතන්නේ. ඔබේ දැක්නි හැටියද. ඔවුන් අපිට වඩා ආචාධර්මකැන සැලකිරිීමමද නැත්තන් සමහරු කිය නම ඊඟ අලුත් පරම්පරාවල් හොඳනෑගේ එහෙමද ඔබ දකිනෙ කොහොමද. මම හිතන්නේ අලුත් පරම්පරාව ජීවත්වෙන්නේ අපි ඔවුන්ට උරුම කරලා දුන්නුකාල්පනික උරුමය, භාවමය උරුමය, තාර්කික වරුමය ඒ ඒ අපි ඔවන්ට ලබාදුන් ලෝකේ තුළ තමා පියගුළඟ මුලිම හදන්නේ මං හැමතිසමිතන්නේ ඊළඟ පරපුර අපිට වඩා හොඳයි. ඔවුන් අපිට වඩා ඔවන්ගේ කාල්පනික ලෝකය විශාලයි. ඔවුන් ඔවන්ගේ අයිතිවාසිකම් වේරුවෙන් සටන් කරන විදි හරිඔෝුන්ට ලෝකයේ තුළ තියෙන නව දැනුම සොයායෑම ඒ අපිට වඩා එක්ළ ොක් ඉදිරියෙන් ඉන්නවා ඒක් නිසා මමහිතන්නන්නේ ඔවුන් තුළ බරදක් තියෙනවනා. පරිද මම්ාරගන්නවා . ඔවුන් අප වඩා ඉදිරෙන් ඉන්න කියලා මම හිතනවා ඔබේ පළවෙනි ප්‍රශ්නයට උත්තර දෙලවනම් ප්‍රසාත් මම හිතන්නේ ලහිරු මේ කෝවිඩ් කාලය පුරාවට මේ පොත විතරක් නෙමේ තෝරාගත් පෝස්ස් න මේකෙ තියෙන්නේ ඔහු මේ මුළු කාලය පුරාවටම මේ ලියල තියෙන මේ පෝස් හැම එකක්ම ගොඩා අපට හිනා යනවා හාසියි එන්ටටේන කෙනෙක්ක නැරට කෙනෙක් ස්ටෝරි තෙල කෙනෙක් අප ඒවනාට එයාර බන ශෝ කියනවා tellෙල් පද truthබට මේක්දම් ලාෝදල් කිල්ලියු සොයා දේශපාලනිික වශයෙන් අපි අපේ කෝවි මුල්කාලය තුළ ඒ තිබුණු සමාජ පරිසරය තුළ ඇත්තටම විද්‍යාතිමක කරුණක් කීමට පෙර පවා අපට ගොඩක් හිතන්න තිබු නමොකද අපි කෝවිත් තත්ත්ය පාලනය කිරීමට අපේ රටේ පාවිචිකරපු විවිධ ක්‍රමවේදයන් නිසා නමුත් මේක පුරා ාවටම එයා යාගේ ස්පේස් එක හොයා ගන්නවාබර්නට් ශෝකි්ුව වගේහි මේට්ශ හි මේ ඩෙවරිමන් ලා් ඉතිං එතකොට ඒක මේ ටොක්සි සිටිය එක අඩු කරනවා ඒ සත්්‍යේ තියෙන කටුක බව අඩු කරනවා අනික එක තමයි යා මේ මුළු පොත පුරාවටමයා මේ අපේ සංස්කෘතියේ ගීතයේ සාහිත්‍යයේ විහිලුවල ටෙලිනාට්‍යවල මේ මේ අපේ සමාජ දේහය පුරාවටම තියෙන එක එක එලිමන්ස් අරගෙන එයා එක අපේ කරනවා ඒඒ අපේ කරන්නට යයි වෙනවෙන මාන හොයාගෙන යනවා. ඉතිහාසය මිත්ත ලෝජිවලින් මටමතන විස්තරකයන්න වෙලාව මදි හ හැම ආකාරයෙන්ම මේ අපේ අථර්ථය බැඳ බැඳ අපිට මේ කතාව කියනවා. හැබැයි ඔබ පෝස් මේ පොත පුරාවටම බැලුවතේම ඔහු කොයි වෙලාවකටබත් විද්‍යාත්මක දැනුම. යා කොයි ලාවකත් අභභාවිතා කරන්න. ඒ අපේ ප්‍රරිසිපල් of public healthෙ කශ of healthශන් ඒකෙන් කොයි වෙලාවකවත් යා අප ගමනය වෙන්න නැහැ. ඒක අනික් එක තමයි ඔහු කොයි වෙලාවකවත් ඔහුුණො දන්නා දේවල් ගැන, කතා කරන්නේ මේ වැරදි මත ප්‍රකාශ කරන්නේ පෞද්ගලික මත විද්‍යාව කියනසණ තවරලා විකුණන්නේ තමගේතනතුර සමන්ගේ බෘතිය භාවිතා කල දේශපාලික අද ඔහුටනාන මොක්කාරරි අපිදා දශ න එතකොට ඔහු කිසි වෙලාවක එක කරන්න හැ මං වැැඩියම ගඩු කරන්නේ මේ මේ පොතට මම ගොඩක් ගරු කරවා නමුත් මං මේක වැඩියෙන්ම ගරු කරන්නේ අර එපිස්ටෙමික් ටෙස් ප සිංකර තියෙනවානේ තමා නොදන්නා දේවල් ගැන කතා නොකිරීම තමයි වෛද්‍ය විද්‍යාවේ විශාල ආචාරධර්මයක් අපේ වෛද්‍ය ෘර්තිකයන් විසින්පිස්ටෙමික් ට්‍රෙස් පාසිං කරලා අපේ මුළු රටක මේ මුළු... ඒශපාරිනිික දේහයම සමාජ දේහෙම අපේ මුළු යතාර්ථයම දන ගැස්වා. ඉතිං ඒක නිසා අපිට ලහිරු ඉන්නවා ඩුම වශයෙන් උදාරණයක් විදිර පෙන්න්නන්න සතුට වෙනවා. එපිස්ටෙමික්ස් ප්‍රෙස් පාසිංකයන්නේ නොදන්නාදේය ගැන මත්ත පල නොකිරීම අප විශෂකතාවයක් නැති දේවල් ගැන හැබ ඒක තරුම් අපි අලුත්මානයන් හොයායන්නේ නෑ කියලා සීමමා පණවා ගැනීම නෙමේ. තොටේ හි ස් එන්න ඉතින් බං ඒක ගැන මගේ ගෞරව්‍යත් පුද කරනවා අනික් එක තමයි සත්‍යය කතා කරන්නට යාලුව නෑනේ එවනට යහිරුට යාලු ඉන්නවා හි ඇතින් හරිවාසනවන්තයි ම තුම් තාවක්ම කිවීමේ ඔහුට ආශිර්වාද කර ඔොහුට නිදහස ලබාදන. ඔහුට හ ආරක්ෂා කරන්න පිසක් කෝටීම ඒක නිසා මම ඒකත් කියන්න ඕනේ මේ පිදුම හරි සංවේදී ඒ මොකද මේ සත්්‍යය කතා කරන දරුවෙකුගේ මවක් හෝ පියෙක්වීම ලොකු වේදනාවක් ලොකු දඩුවමක්. බයයි මවක් පියක වුණු කෙනෙක්ක දන්නම ඇති දෙමාපෙක් වෙනවා කියලා කියන්නෙම තමන්ගේලාමයස් විංගියෝොත් ගිලේ කියලා හිතනවා ඩයි විංගියොත් පහවුඩටෙන්න්න ඇතිවේ කියල හිතනවා රයි ෆලිංකරොත් වැඩි වැදයි කියල හිතනවා විභාගයක් රොත් ෆෙල්වේ කියල හිතන මවක් පියක් පියෙකු වීමේ යථාර්තයම තමයි අපේ බිය කළමනාකරණය කර ගැනීම සත්‍යය කතා කරන දර්රුවකුගේ මවක් පේක්වීම ඉතාම අමාරුයි ඉතිං මංහිතන්නේ ඔහු සත්‍යය කතා කරනා නමුත් ඔහු තුළ මේගේ ජීවිතයෙන් සමාජයෙන් සංස්කෘතියෙන් භාෂාවෙන් මේ හැමදේකින්ම ඔහු හරි ශ්‍රීලාංකික අනන්න්‍යතාවකනු තියුක්ත වෙනම හිවුම එකක් වෙනම භාෂාවෙන් මේ ඥානයක් හොයාගෙන යා ඒක එක ඇතුළි කලමනා කරන කන නම්බුත් මම විශේෂම කියන්න ඔනනි හො කොයි වෙලාවකවත් දුර්මත ප්‍රකාශකිරීම තමා ජෙන්න්ඩ එකක් ඇතුව තමාගේ නාය පත්‍රයක් සඳහා තමාගේ වෘතිය හෝ දක්ෂතා යෝදා ගැනීමම් හොකොයි වෙලාංකවත් කරන්නෑ විශේෂම ස්තූතිවන්ත වෙනවා ෆෝනොට් බිං එපිස්ටෙමික් ට්‍රෙස් පාස අපේ නම්බුව ඩක් ආරක්ෂා කිරීම ගැන. බොහොම ස්තූතිය අද අපේ සංවාදයට සම්බන්ධන විදවතුන් ඔබ තිෙදිනාටම ඉතාම ඔ මහිතයින් අපේ නාලක මහත්මයට පොඩි අදහසක්දක් වන්න ශලංකා වෛද්‍ය සංගමය වේදිකාවේ කතාබහා හමාර කරන්න මොහොතේ මම හයිලයි් කරන්න කැමැති මේ පොත තියනවා සහ අපි මේ දැන් කොවිD මර්ධනය වුණනා කියමො දැන් අපපි ලිවිං විත් කෝවි කියන අතාර්ත්න පිවිසිිලා තියෙන්නේ. ඒකත් සමඟ මතුවෙච්ච දැවන්තම මෑත යුග මෑත අවුරුදවල දැවන්තම විද්‍යාහා සෞඛ්‍ය ස්‍යවේදන අභියෝගය තමයිම වැක්සින් හැටැන්ස කියන එක. ඒකට මහිත ඔබ යොදාගන්න යතුම එන්නත් කරන පිළිබඳ විචිකිච්චාව. ම කිය හිටයා එන්නත් කරන පිළිබඳ දෙගිියාව කියලා ඉතත්විය මංහිතරන්නේ වර්නවත් විචකිච්චාව කියන එක. දැන් වැැක්සින් හෙසිටන් සිනැත්තං එන්නත් විචිච්චාව. තනිකර වෛ්‍ය විද්‍යාත්මකව ඉතරක් විග්‍රහ කරන්න ගියාම යන්න පුුවන් දුර සීමිතයි කියෙල මට තේරෙන්නේ. ඕකට සමාජවිද්‍යාඥෝ, මානවවිද්‍යාඥෝ මේ නොෙ කෝනවලින් මල්ටි ඩිසිපලිනර විදිහට තව අධ්‍යානය කරන්න වටිනවා ලංකාවේ. ඒකට දායකවෙච්ච සාධක මොනවාද ඒක ගතිකයන් මොනවාද තව දුරටාත් ඉස්සරහාට යන්නේ. ඇයි ඊට පස මේක මේකේ හුදෙක්තැන් සමහරු කියවා මේ සමාජ මාධ්‍ය හිද තමයි නැතම් වත්ස පිද තමයි මේක මේ ගිනිගත්තවගේ ගීක ගී කියලා. ඒක යම්තාක් දුරට හරිුුණට ඒක ඉතරක් නෙමේ. ඒකට තව දේශපාලන ්‍යායාත්මක වෙනත් වෙනත් කට්ටේ ඉඳගෙන ඒ ඇවිලෙන ගින්නට නැතන් ඒ විචකිච්චාවට, උඩ ගෙරි ජොටුණා. ඒක තව තව පිම්බ පිම්බ ගින්ද වැඩි කලා. ැ ඒක තේරුම් ගැනීම වැදගත්. මං හිත නව වෛද්‍ය සංගමය වගේ විද්වත් සංගමයකට පුළුවන්නන්. මල්ටි දිසිපලිනරි විදිහට මේ ගැන මේ වසර පොඩි ආපසු හැරී බැලීමක් කරන්න. ලංකාවේ අවුරුද්දු දර්ශක ගානක් තිස්ස එන්නත් කරණය පිළිබඳව ඉතාම හොඳ, ජන පිළිගැනීමක් තිබුණු සමාජයක කොහොමද මේ පාට දෙදස් විස්සේ ඉඳල්ලා විශේෂම දෙදස් විශයක විසිස දෙකේදී මේ නොතිබුණ විදිහේ නොහිතපු විදිහේ වෙක්වැක්සින් හෙසිටන්ස එකක් පැනනැගී ආාව සහ ඒකේ රෙසිඩුව එක තාම තියෙන්නේ ඇයි. ඉ ඒ ඒක පොඩ්ඩක් අධ්‍යායනය කරන්න කලා මං උදක්ම ඉල්ලා සිටිනව මේ ඔබ සැමගෙන්. ඉතාම වැදගත් ඉල්ලීමක් එක් අපි. අපේ කතා බා අවසකරන්ටයිස්ු දනමැන කාර වෙලාව එක් මයන නිසා මංහිතන්නේ අපේ උත්සවේ මේ කෘති ජනගත කිරීම වැදගත් අවස්ථාව දැන්ගෙන්නේ. ඒ මේ තේ පැන් පානය තියෙන නිසා නෙමේ මොකද අපි මේ වගේ අවස්ථාවක අපේ ඇත්තම අදහස් සමහරවිට ලහිරුට ලැබෙන්න්නේ යිද හිරට ලැබෙන්න්නේ ඔයවෙලා වෙන්න පුළුවන් කෘතිය ගැන හම තින අපි බොහොම කාලෙින් හමුවෙන නමුත් ඉතාම සමීප වැඩ කරන්න පිරිසක් මෙතන ඉන්නේ බහෝ දෙනෙක් ඉති අපිට අපේ අදහස්ුව මාරු කරගන්න අප මේ කෘතිය සම්බන්ධයෙන් වගේම අප නොයෙකුත් අපේ බැන්ඳීම් අලුත් කරගන්න බොහෝ අය මේ වගේ උත්සවයක් අවසානයේදී තියෙනම මෙතේ පැන්සංග්‍රහය භාවිතා කරන්න ො දකල තියෙන ොමත් හම කරලා තියෙන. ඉතින් එෙනම් අපි මේ අවස්ථාවට සහභාගවන විදවොත් මණ්ඩලි අපේ දේශනවලට සහභාගුණ විද්වොතුන් එවගේම ඔබ සීරෝ දෙනට වෛද ලහිරු වෙනුවෙන් සහ ගේ පවුලේ සාමාජකයන් වෙනුවෙන් ගෞරෝණියය ස්තූතිය පිරි නමමින් අපි ඒ අවසන් වැදගත් අවස්ථාවට හම්ව වෙනවා බොම ස්තූතියි සුප සන්දාව.